Right. ප්‍රමිත පිරිවැයකරණය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත ප්‍රකාශ අතුරින් කවරක්ද කියලා අහනවා. ඒ අධිතාත්වික කාර්යඵල මත ප්‍රමිත පදනම් විය යුතුය. ඒතර අධිතාත්වික කාර්යඵල මත ප්‍රමිත හදනවා කියන්නේ අධිතාත්වික ප්‍රමිත හදන්න ඕන. අධිතාත්වික ප්‍රමිත වල තියෙන දෝෂය තමයි ඒවා ළඟා කරගන්න බැහැ. ඒතකොට ඒ කියන එක සත්‍ය ප්‍රකාශයක් නෙවේ. B ප්‍රමිත පිහිටුවීමේදී සාමාන්‍ය අලාභයන් සහ අපතයන් නොසලකා හැරේ. ප්‍රමිතයක් හදනකොට සාමාන්‍ය අපතේ කියන එක මොකක් කරන්න අන්තර්ගත කරන්න ඕන. සාමාන්‍ය අපතේ කියන්නේ නිෂ්පාදනයේදී අපේක්ෂා කරන අපතය. අන්න අසාමාන්‍ය අපතේ වගේව ඇතුළත් කරන්න බෑ. එහෙනම් B කියන එකත් සත්‍ය නෙවේ අසත්‍යයි. Right? එතකොට මෙන්න මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. නොසලකා හැරේ කියන වචනේ පුතා අයින් කළා එතන දාන සලකයි කියන එක. නොසලකා හැරේ කියන එක නෙවෙයි සැලකේ කියන එක. ඊළාට සීයා ප්‍රමිත පිරිවැයකරණය සඵල ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා හොඳින් නිර්වචිත අයවැය පාලන පද්ධතියක් ක්‍රියාත්මක වීම අවශ්‍ය කෙරේ. අයවැය පාලන පද්ධතියක් අවශ්‍ය නැහැ ප්‍රමිත පිරිවැය සඳහා. ප්‍රමිත පිරිවැය සඳහා ඕන ඒකකයක ප්‍රමිත පිරිවැය සදුල්ලන්ත අවශ්‍ය පරිසරය. එනම් සී තමයි පිළිතුර. ඇස්තමේන්තු සකස් කරන ක්‍රමයන්ට වඩා වැඩි යමක් ප්‍රමිත පිරිවැය ක්‍රමයේ නොමැත. නෑ, ඇස්තමේන්තු සකස් කිරීම නෙවෙයි ප්‍රමිත පිරිවැය ක්‍රමයේ අපි විචලනයන් හඳුනාගෙන ඒ විචලනයන් පාලනයකට ලක් කරනවා. ආව් මේක මෙන්න මේ හරි නෑ අහන්න මෙහෙ මේක පුතේ නොසලකා හැරේ නෙවෙයි මෙතන හරි නොසලකා හැරේ කියන වචෙන් දාන මෙතන අහන්නේ සත්‍ය වන්නේ. හරි, සත්‍ය වන්නේ කියලා ගත්තොත් සී තමයි පිළිතුර. ප්‍රමිත පිරිවැයකරණයේ සඵලදායක ලෙස පාවිච්චි කරන්න නම් අයවැය පාලන පද්ධතියක් අවශ්‍ය වෙනවා. මොකද අයවැයකින් තමයි අපිට පෙන්වන්නේ විචලතාවයන් හඳුනා ගන්න පුළුවන් අයවැය පාලන පද්ධතියකින් විතරයි. එහෙනම් සී තමයි පිළිතුර. මෙතන දාගන්න සත්‍ය මෙතන හරි නොසලකා හැරේ කියන වචනයත් හරි. රයිට්. ඊළඟ විකුණුම් මිල විචලතාවය විස්තර කළ හැක්කේ ප්‍රකාශ දෙකකින් දීලා තියෙනවා. දැන් මේ වගේ එක ඔයා විභාගෙදි මොකද කරන්න ඕන? මෙන්න මේ පිළිතුරු කියවන්න. එක පමණි, දෙක පමණි, එක සහ දෙක යන දෙකම එක සහ දෙක අතරින් කිසිවක් නොවේ. රයිට්. දැන් අපි එක ගමු වින විචනය කියන්නේ මොකද්ද? අතරම සත්‍ය විකුණුම් මිලයි ප්‍රමිත විකුණුම් මිලය අතර වෙනස ගුණ කරන සත්‍ය විකුණුම් ප්‍රමාණය. රයිට්. එතකොට මිලෙහි වෙනස අයවැයගත විකුණුම් ප්‍රමාණයෙන් ගුණ කිරීමේදී. ඇත්තට මිලෙහි වෙනස තමයි ගන්නෙ. හැබැයි ගුණ කරන්න ඕන මොන විකුණුම් ප්‍රමාණයෙන්ද? සත්‍ය විකුණුම් ප්‍රමාණය. රයිට්. එහෙනම් අපිට A කියන එක අසත්‍යයි, වැරදි. එහෙනම් ඒත් කපා ගන්න පුළුවන්. තව කපන්න පුළුවන් කවුද? C කපා ගන්නත් පුළුවන්. දැන් ඒකකයක සත්‍යලාභය, ඒ කියන්නේ සත්‍ය මිලෙන් ප්‍රමිත පිරිවැය අඩු කර ඒකකයක ප්‍රමිත ලාභය, ඒ කියන්නේ ප්‍රමිත මිලෙන් ප්‍රමිත පිරිවැය අඩු කරගෙන, මතකයිනේ ප්‍රමිත ලාභය ගන්න කරනකොට, සෝරි, ඒකකයක සත්‍යලාභය ගන්නකොට අපි අඩු කරන්නේ සත්‍ය මිලෙන් ප්‍රමිත පිරිවැය. ඒ කියන්නේ සත්‍යාන්තිකය, මතකයිනේ මම කියලා දුන්නා? රයිට්. අතර වෙනස විකුණු සත්‍ය ප්‍රමාණයෙන් ගුණ කිරීමනේ. ඒ කියන්නේ මේ ආන්තික ක්‍රමයේ අර්ථයේ මිල විචලනය ගන්නයි කිරීම මේ කියන්නේ. ආන්තික ක්‍රමයේ අර්ථයේ මිල විචලනය ගන්නයි කිරීම. එහෙනම් මේක හරි. රයිට්. දෙවෙනි ප්‍රකාශය හරි. එහෙනම් පිළිතුර වෙන්නේ මොකද? දෙක පමණි. පිළිතුර B.
අනෝ ආර්ථික ඇනුම් ප්‍රමාණය ගන්නේ කිරීම සඳහා පහත් දැක්වෙන පිරිවැයන්ගේ අදාළත්වය සාකච්ඡා කරන්න. එතකොට EO Q කියන්නේ පුතා දෙකයි DCO බෙදීම CH වර්ගමූලය. ඔයාලගේ සිලබස් එකේ අවසානයේ තියෙනවා පාඩමක්. ඒ තමයි කාරක ප්‍රාග්ධන කළමනාකරණය. ඒ යටතේ තොග සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. අපි ඒ කොටස නම් සාකච්ඡා කරේ නැහැ. එතකොට දැන් මේ යටතේ තමයි අහන්නේ EO Q ගණනය කරනකොට පහත පිරිවැයන්ගේ අදාළත්වය. එතකොට අපි ඉගෙනුවා පාඩමක් අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය කියලා. එතකොට දැන් EO Q ගණනය කරනකොට කල්බදු ගිවිසුමට අනුව ගබඩා වෙනුවෙන් දල්ලාද වාර්ෂික කුලී ගෙවීම. එතන මේ කුලී ගෙවීම අපිට තියෙනවා ස්ථාවර අගයක්. අපි බාණ්ඩ ගත්තත් නැතත් මේක අපිට මොකද වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වර්ධක පිරිවැයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේක මොකද අදාළ පිරිවැයක් වෙන්නේ නැහැ. ඊළඟට පැවති තොග සම්බන්ධයෙන් වූ රක්ෂණ තොගය. ඒතර පැවති තොගනේ. රක්ෂණ පිරිවැය. සාමාන්‍ය රක්ෂණ පිරිවැය තොගයක ප්‍රමාණය අනුව මොකක් වෙනවද? වෙනස් වෙන වියදම. ඒ නිසා රක්ෂණ පිරිවැය කියන්නේ තොගයේ පවත්වාගෙන යාමේ පිරිවැය. ඊළඟට ගබඩා කළමනාකරුගේ වැටුප. එතකොට ගබඩා කළමනාකරුගේ වැටුප ආයතනයේ තියෙන තොගයක ප්‍රමාණය මත වෙනස් වෙන්නේ නැහැ. එයාට ගෙවන්නේ ස්ථාවර වැටුපක්. එතකොට දැන් මේක ඔබට විභාගය ඇවිල්ලා තියෙන MCQ එකක් ආකාරයෙන් නෙවෙයි. අදාළත්වය සාකච්ඡා කරන්න. එතකොට ඔබ සාකච්ඡා කරනකොට කියනවා මෙහෙමයි. කල්බදු ගිවිසුමට අනුව වෙනුවෙන් දැල්ලාද වාර්ෂික කුලී ගෙවීම ඒක ප්‍රමාණය අනුව වෙනස් වෙන්න නැති පිරිවැයක්. ඒ නිසා ඒක අදාළ පිරිවැයක් නොවේ. පැවති තොග සම්බන්ධයෙන් වූ රක්ෂණ පිරිවැය පැවති තොග සම්බන්ධයෙන් වූ රක්ෂණ පිරිවැය දරණ ලද රක්ෂණ පිරිවැය අදාළ පිරිවැයක් වෙන්නේ නැහැ. ගිලුණු පිරිවැයක් වෙනවා. හැබැයි ඉදිරි ඒක ගන්නීමේදී රක්ෂණගේ මොකද ඒක ප්‍රමාණය අනුව වෙනස් වෙන පිරිවැය නිසා අදාළ පිරිවැයක් වෙනවා. හැබැයි ගබඩා කළමනාකරුගේ වැටුප ඒක ප්‍රමාණය අනුව මොකද වෙනස් වෙන්නේ නැති හින්දා නේද අදාළ පිරිවැයක් වෙන්නේ නැහැ. ඊළාට ඔබට මෙන්න මේ වගේ එන්න පුළුවන්. යලි අනුම් මට්ටම, උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම ගණනය කරන ගාණක්. මේවා ඔබ කලින් අදිරියේදී ඉගෙන ගත්තා. කොහොමද යලි අනුම් මට්ටම ගණනය කරන්නේ? උපරිම භාවිතය වාරයක්, උපරිම පොරොත්තු කාලය. උපරිම භාවිතය වාරයක්, උපරිම පොරොත්තු කාලය. ඒතර උපරිම භාවිතය 75යි, උපරිම පොරොත්තු කාලය 6යි. ඒතර ඒ යලි අනුම් මට්ටම. කොහොමද උපරිම තොග මට්ටම ගන්නෙ? මේකේ සටහන් කළ නැහැ. ඔව් උපරිම තොග මට්ටම ගන්නේ යලි යනවුම් මට්ටම ධන මොකද EOQ. ඒ කියන්නේ මේ අපේ ප්‍රති යනවුම් ප්‍රමාණය ඒවත් EOQ. ඒතර යලි යනවුම් මට්ටම 450යි, EOQ 300යි. මේකෙන් අඩු කරනව අවම පරිභෝජනයේ වාරයක්, අවම පොරොත්තු කාලය. අවම පරිභෝජනයේ 25යි, අවම පොරොත්තු කාලය 4යි. රයිට්. ඊළඟට අවම තොග මට්ටම ගන්නේ අවම තොග මට්ටම තියෙනවනේ යලි යනුම් මට්ටමට වඩා මොනවද? පල්ලෙහයෙන්. ඒතර යලි යනුම් මට්ටමෙන් අඩු කරනවා සාමාන්‍ය පරිභෝජනයේ වාරයක්, සාමාන්‍ය පොරොත්තු කාලය. ඒතර සාමාන්‍ය පරිභෝජනය ගන්නේ උපරිම පරිභෝජනය, අවම පරිභෝජනය එකහොකල කීයද? දෙකෙන් බෙදලා සාමාන්‍ය පොරොත්තු කාලය ගන්නේ අවම පොරොත්තු කාලය දාන උපරිම පොරොත්තු කාලය බෙදීම දෙක. ඒ විදිහට ඔබට මේ යලි යනුම් මට්ටම, උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම ගැටළු ආවොත් හදා ගන්න පුළුවන්. රයිට්. කියනවා සිල්ලර ගබඩාවක කුලී වියදම සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශනයන් සලකා බලන්න. ඒ අනුව ප්‍රකාශ හතරක් දීලා තියෙනවා.
ඉහත ප්‍රකාශ හතරෙන් නිවරදි වන්නේ කුමන ඒවාද? තුර අපේ අර ස්ට්‍රැටජි එක අපි බලමු. අපි ඉස්සෙල්ල පිළිතුරු වලට යන්. පිළිතුරු හතරෙම මොකද්ද? රෝමන් අංක 1 තියෙනවා. විභාජ්‍ය දවා මොකද කරන්නේ? 1 කියවන්නේ නැහැ. අහන්නේ නිවරදි වන්නේ කුමක්දනේ? ඒතර අනිවාර්යෙන් 1 නිවරදි. ඒතර මම ඇයි මගේ කාලේ නාස්ති කරන්නේ 1 කියවීම සඳහා? Right? පිළිතුරු තුනක තියෙනව දෙක. එකෙත් තියෙනවා දෙකෙත් තියෙනවා හතරෙත් තියෙනවා. වැරදිලා හරි දෙක වැරදි වුණොත් අපි ගොඩ. එක ෂොට් එකෙන් උත්තරේ ගන්න පුළුවන්. ඒ වෙනොත් අනිවාර්යෙන් පිළිතුර C. එනවා ඒ නිසා අපි දෙක කියවනවා. එක කියවන්නේ නැහැ. සිල්ලර ගබඩා කුලී වියදම සම්බන්ධයෙන් පහස සලකා බලන්න දෙක අනිවාර්යෙන් එක හරි නේද? මොකද අපි කියවනේ. ඒක එකෙන් කියන්න මොකද්ද? දැන් ඉතින් කියමු. දැන් විභාගෙ නෙමෙයිනේ. එය සාමාන්‍යයෙන් කාලච්ඡේද පිරිවැයක්සේ සලකේ. ඔව්. ගබඩා කුලිය කාලච්ඡේද පිරිවැයක්සේ සලකන්නේ අපි. දෙක ගබඩාවේ ලාභදායිත්ව ඇගීමේදී ඒ ඍජු පිරිවැයක්සේ සලකේ. ඔව්. ගබඩාවේ විතරක් ලාභය බලනවා නම් ගබඩාවේ විතරක් අපි ලාභය බලනවා නම් ගබඩාවට ගෙවන කුලිය ගබඩාවේ මොකද්ද? ඍජු පිරිවැය. එහෙනම් දෙක හරි. දෙක හරි නම් අපිට අග්ගාල විභාදි කපා ගත්තා මොකද්ද පිළිතුරු? C. C කපා ගත්තා. ඊළඟට දැන් 3 කියවනවා. තුන ගබඩාවක නව ස්ථානය ගෙන යාම ඇකීමේදී එය අදාළ වේ. ගබඩාව නව ස්ථානයට ගෙන යාමේදී විකල්පයක් ඇගීමේදී එය අදාළ වේ. එතෙන්දී පුංචි අඩුපාඩුවක් තියෙන මෙහෙමයි. දැන් ගබඩාව නව ස්ථානයකට ගෙන යනකොට කුලිය වෙනස් නොවේ නා. ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ කොතන හිටියත් එකම කුලිය ගෙවනුනේ. හැබැයි කුලිය අඩු හෝ වැඩි වේ නම් මොකක් වෙනවද? ඒක අදාළයි. අපි තුමිත එහෙම අඩු හෝ වැඩි වෙනවයි කියලා. රයිට්? මෙතන මේ පිළිතුරේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. රයිට්? එතකොට ඒක හරි. 3 හරි. එහෙනම් අපිට අග්ගාලා A කපා ගත්තා. ඉබහයිද එහෙම ඇටට අග්ගාලා වැරදි පිළිතුරු කපා ගෙන යන එක තමයි අපි කරන්න ඕන. අවසානයේ 4 නිෂ්පාදන පරාසය නවතා දැමීමේ විකල්පයක් ඇගීමේදී ඒ අදාළ නොවේ. කිසියම් වූ නිෂ්පාදිතයක් නතර කරනවද තවදුරටත් පවත්වාගෙන යනවා තීරණය කරනකොට ගබඩා කුලියෙන් ඒකට බලපෑමක් නැහැ. එහෙනම් 4ත් හරි. ඒ කියන්නේ 1 2 3 4 සියල්ලම නිවැරදි වෙනවා. ඒ කියන්නේ පිළිතුරු අංක 4. මේක කියවගන්න. ඔබට බොහෝ විට මේ ස්වභාවයේ ප්‍රශ්න දකින්න ලැබේවි. ආර්ථිකය නැත්නම් EOQ සම්බන්ධයෙන් පහත උපකල්පන ඔබට ලබා දී ඇත. අපි මේ ටික කියවන්න යන්න එපා විභාගෙ ඉස්සෙල්ලම. ඒක කරන්න එපා. දැන් අනේ ඒ සඳහා ඒ වතුරින් EOQ සම්බන්ධයෙන් උපකල්පන මොකද්ද? නොවන්නේ කුමක්ද කියලා පිළිතුරු හතරක් දීලා තියෙනවා. 1 4 2 3 3 4 1 3 4 3 පිළිතුරු තුනක තියෙනවා. තුන පිළිතුරු තුනක තියෙනවා. එනවා විභාගෙදි ඉස්සෙල්ලම මම මොකද කියවන්නේ? තුන. ତර EOQ කියන්නේ මොකද්ද? 2යි DCO බෙදීම CH වර්ගමූල. ඔයාල දන්නවා. තුන පොරොත්තු කාලය 0 වේ. ତර අපෙන් අහන්නේ උපකල්පනයක් නොවන්නේ. දැන් අපි දන්නෝ EOQ කියන්නේ මෙන්න මේකයි. අපි පස්තාරයකට ගත්තොත් තොග සම්බන්ධයෙන් පස්තාර ගත්තොත් මේ පැත්තේ තොගය
මේ පැත්තේ කාලය ටයිම් එක තුළ ව්‍යාපාරය තියනෝ ආරක්ෂණ තුගයක් බප ස්ටොක් එක හෙවත් දැම්කොද වෙන ආයතනය පටන්ගන්න මැක්සිමම් ස්ටොක් එකෙන් මෙහෙම පරිභෝජනය කරගෙන ඉන්නකොට මෙන්න මේ හරි තමයි අපි දාන්නේ ඕඩර එකක් එතනට අපි කියනවාද රීඕඩර් ලෙවල් යනි යනුම් මට්ටම මේ යලි යනුම් මට්ටම කොහොමද අපි ගන්නේ කරන්නේ උපරිම පරිභෝජනයේ වාරයක් උපරිම පොරොත්තු කාලය දැන් මෙතෙන්දිම ඕඩර් එක දැම්මහම මෙතෙන්දිම එන්නේ නැහැ අපිට තව ටික කාලයක් යනවා ඉතින් අපි බප ස්ට්‍රොක් එක හරියටම එනවා රයිට් ආපු ගම එක සැරේට අන්න තොගේ එනවා ගබඩාවට එතකොට අපි ආපහු මැක්සිමම් ස්ට්‍රොක් එකට යනවා එතකොට මෙන්න මේ ප්‍රමාණය තමයි අපි මොකද්ද EO Q එතකොට දැන් මෙන්න මෙතෙන් ඉඳලා මේ දැන් අපි මෙතෙන්දී අපි තමු T1 කියලා මෙන්න මෙතෙන්ට දක්වා අපි තමු T2 කියලා මෙතෙන් ඉඳලා මෙතෙන්ට කාලය කියන්නේ තොගයක් ඇනෝම් කිරීමේ සිට තොගේ ලැබෙන කාලය තෙක් කාලය අපි කියනවා පොරොත්තු කාලය එතකොට EOQ ගණනය කරනකොට මේ පොරොත්තු කාලය අනිවාර්යෙන් මොකද්ද තියෙනවා පොරොත්තු කාලය ශුන්‍යයි කියලා උපකල්පනය කරන්න ඕනේ නැහැ පොරොත්තු කාලය ශුන්‍ය නම් මොකද වෙන්න ඕන මෙතෙන්දී ඕඩර් එක දැම්මොත් මෙතෙන්දීම එන්න ඕන එතකොට EOQ ගණනය කිරීමට පොරොත්තු කාලය ඇත්තටම අදාළත්වයක් නැහැ ශුන්‍ය වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් right එතකොට 3 කියන්නේ මොකද්ද පොරොත්තු කාලය ශුන්‍ය වෙයි EOQ වල උපකල්පනයක් නෙවෙයි පොරොත්තු කාලය ශුන්‍ය කියන එක එහෙනම් ඒක වැරදි ඉතින් කොහොමද අහන්නේ නොවන්නේ කියන එක එතකොට ඒක උපකල්පනය නෙවෙයි තන 3 ඇත්තටම උපකල්පනයක් නොවේ එතකොට 3 පිළිතුරක් වෙන්න ඕන ප්‍රශ්නෙට අනුව එතකොට එහෙනම් C ගෙන් අහුන්නේ නැහැ අපිට වැඩි හැබැයි අපිට ටග් ගාලා සරි සීගෙන තුනෙන් අහවුන්නේ නැහැ. ටග් ගාලා දැන් පිළිතුරු අංක කීයද? එක කපන්න පුළුවන්. එක කපන්න පුළුවන්. දොර පිළිතුරු අංක B C D අතර අපි දෝලණය වෙනවා. කොහොමද පිළිතුරු අල්ලන්න ලේසිම ක්‍රමය? පිළිතුරු අල්ලන්න ලේසිම ක්‍රමය තමයි දෙක කියෙව්වොත් දෙක පිළිතුරක් නෙවෙයි නම් නේද අපිට පිළිතුරට යන්න ලේසි රයිට් බලමු තුන උපකල්පනය විතර අපි එක කැපුවා හරි දැන් අපි එහෙනම් දෙක කියවමු කාලච්ඡේදයේ පූර්ණ තොග චක්‍ර ගණනක් සමන්විත වේ ඒ කියන්නේ දැන් අපි පූර්ණ තොග චක්‍ර ගණනක් කියන්නේ අපි අවුරුද්දක නම් ඕඩර් 5යි ඕඩර් 6යි 7යි කියන්නේ පූර්ණ ඕඩර් ගණනක් තියෙන්න ඕන කියන එක ඕඩර් මැදාගේ 5.5ක් වෙන්න බෑ කියන එක එහෙනම් පුතා EOQ ගණනය කරනකොට අවුරුද්දකට පූර්ණ වශයෙන් හරියටම ඕඩර් ගණනක් ගේන්න ඕන කියලා තියෙන්නේක් නැහැ කොහොමද ආයතනයක ගෙන්න යුතු ඕඩර්ස් ගණන අපි කැල්කියුලේට් කරන්නේ ඕඩර් ගාන තීරණය කරන්න මෙන්න මෙහෙමයි අපි තමු ආයතනයක EOQ ආවා 1000 ඒ කියන්නේ මොකද්ද තොග ලබා ගැනීමේ පිරිවැය තොග තබා ගැනීමේ පිරිවැය අවම කරමින් වරකට ගෙන යුතු ඒක ප්‍රමාණය කීයද 1000යි වාර්ෂික ඉල්ලුම D ඒකක අපි තමු 3000යි කියලා ඒක 3000යි කියලා ගෙන්නිය යුතු වාර ගාන හෙවත් N N star කොහොමද අපි හොයන්නේ D බෙදනවා කාගෙන්ද EOQ ගෙන් ඒ කියන්නේ වරකට ගෙන්නන ප්‍රමාණය දැන් අපිට අවුරුද්ද 3000 නම් ඕන වරකට ගේන්නේ 1000 නම් අවුරුද්දට ගේන ප්‍රමාණය තමයි 3000 බෙදීම කියද 1000 ගැනේ අවුරුද්දට ගෙන්නනවා 3 වතාවක් දැන් මේක 3 කියන්නේ පූර්ණ සංඛ්‍යාව 3 කියන්නේ පූර්ණ සංඛ්‍යාව ඉතින් අපි තමු වාර්ෂික ඉල්ලුම 3500යි කියලා
තුර වර්ෂයට ගෙන්නපු ගෙන්විය යුතු ඒක ප්‍රමා වාරගාන තමයි වර්ෂයකට ගෙනිය යුතු වාරගාන තමයි 3500 බෙදීම 1000 3.5. මේකෙන් අදහස් වෙන්නේ මොකද? අවුරුද්දට ඕඩ 3කුයි තව භාගිකුයි ගෙන්නවයි කියලාද? ඒ කියන්නේ මෙහෙම අපිටම අවුරුද්දට අපි අපිටම කන්ටේනර් කියලා යවුවේ කන්ටේනර් 3යි ඊළඟ පොඩි ඩිමෝ බට් එකක් යවනවා කියන එකද? නෑ ඒකෙන් කියවෙන්නේ ඒක නෙවෙයි පුතා 3.5 කියන එක. අවුරුද්දට 3500 නම් අවුරුදු දෙකක් යනකොට කීයද? 7000යිනේ. එතකොට අපි අවුරුදු දෙකක් ඇතුළත වාර 7ක් යනවා. පැහැදිලිද මං කියන කතාව? ඒ කියන්නේ අවුරුද්දට 3.5 කියන්නේ එහෙමයි. නැතුව අවුරුදු 3යි තව භාගයක් යවනවා කියන එක නෙවෙයි. තව භාගයක් ගෙන්නනවා කියන එක නෙවෙයි. පැහැදිලිද මං කියන කතාව? රයිට්. එහෙනම් මේ EOQ ගණනය කරනකොට මේ රෝමන් අංක 2 කාල පරිච්ඡේදයේ පූර්ණ තොග චක්‍ර ගණනක් සමන්විත වේ කියන උපකල්පනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ 3 4 ඒ කියන්නේ 3 හමාර වෙන්න බෑ කියලා කියන්න බෑ. එහෙනම් 2ත් උපකල්පනයක් නොවේ. ඒ අනුව 2ත් හරි. 2 නැති පිළිතුරක් තියෙන මොකද්ද? C. C කැපුවා. උපකල්පනයක් නෙවෙයිනේ 2ත්. රයිට්. දැන් අපි D හරිද කියලා බලනවා. අපිට 4 කියවන්න වෙනවා. 4 හෝ 1. ඉල්ලුම වෙනස් නොවේ 1 ගත්තොත්. ඔව් ඒක උපකල්පනයක්. එහෙනම් එතනින්ම මොකද? E කැපුවා. උපකල්පනයක් නොවන්නේනේ. එහෙනම් පිළිතුර මොකද? ඒ ආකාරයෙන් ඔබට විභාගයේදී ගණබතල 1 සහ 4 ඒ කියන්නේ ඉල්ලුම වෙනස් නොවේ ආර්ථික අනුම් සපයා ගැනීම සඳහා ප්‍රමාණවත් සම්පත් තිබේ යන ඒවා EOQ ගණනය කිරීමේදී උපකල්පන. එහෙනම් උපකල්පන යන්න වෙන්නේ 2 හා 3 එක තියෙන පිළිතුරු අංක B වල. රයිට් පැහැදිලිද? කියව ගන්න මේ ප්‍රශ්නේ. දැන් ඔයාට දැන් අවබෝධ වෙන්න ඕන අපේ විභාගේ ප්‍රශ්න හැදෙන ස්ටයිල් එක අවබෝධ කරගන්න. රයිට් අපේ ප්‍රශ්න වල extra කලාවක් තියෙනවා. ඒකට පිළිතුරු සැපීමේ කලාවක් දැන් ඔබ හිතන්න. අහන්නේ ඉහත ප්‍රකාශ අතුරින් මොකද? නිවර්දි වන්නේ කුමන ඒවාද? මොකද වා කියන්නේ? 1 වා බලනවද? නෑ, 1 විභාගයද බලන්න යන්නේ නෑ මම. 1 4ෙම තියෙන්නේ. මොකටද මම 1 බලලා මගේ කාලය නාස්ති කරගන්නේ? ඊළඟ දැන් මම උපායශීලී වෙනවා. 1 අනිවාර්යෙන් පිළිතුරක්. මේකේ 2, මේකේ 3, මේකේ 2 හා 3. මේක 2 3 4 යන සියල්ලම වේ. වැරදිලා හරි 2 වැරදුනොත් මම ගොඩ. අහන්නේ නිවැරදි වන්නේනේ. 2 වැරදුනොත් ෂුවර් එක නම් පිළිතුර මොකද්ද? B. රයිට්. ඊට බලමු 2 සංවිධානයේ සියලුම අංශ අතර අදහස හා සැලසුම් sannivedanaye kere. මෙතන මේ ප්‍රශ්නේ පොඩි අඩුවක් තියෙනවා. උඩින් ප්‍රකාශයක් දෙන්න ඕන පුතා, මම ඒක දාලා නැහැ. උඩින් දාගන්න මේකේ අයවැය සම්බන්ධයෙන් පහත අයවැය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ දී ඇත කියලා මම මෙතන උඩින් ලියා ගන්නා. එතකොට 1 2 සංවිධානයේ සියලුම අංශ අතර අදහස හා සැලසුම් sannivedanaye kere. ඔව් ඔබට මතකයි මම කිව්ව අයවැය හදනකොට ඔක්කොම කලමනාකරුවන් එනෝ මේසෙට. ඇවිල ඒ අයගේ අදහස් දක්වනවා. ඒ නිසා 2 හරි. නැදි 3ක් කියවන්න වෙනවා. 3. එතන ඔබට කපන්න 3ක් කියවන්න වෙනවා. එතන පිළිතුරු අංක B නම් කපා ගන්න පුළුවන්. 1 සහ 3 කියන එක. 3
සේවකීන් කාර්ය සාධනය වැඩි දියුණු කර ගැනීම සඳහා ඔවුන් අභිපේරණය කරනු ලැබේ. ඔව් අයවැයක් හැදුවයින් පස්සේ ඒවා එයාලගේ ටාගට්ස් වලට අචීව් කරොත් එයාලට බජට් ටාගට් වලට ආවොත් එයාලා අනේද අපි එයාලට ඉන්සෙන්ටිව් ගෙවන්නේ. ඔවුන් අභිපේරණය වෙනවා. ඒ කියන්නේ මේ අයවැයක වාසිනිය අහන්නේ. රයිට්. තුනත් හරි. එහෙනම් පිළිතුරු අංක ඒත් කපන්න වෙනවා. එක හා දෙක පමණ කියන එක. දැන් ඉතින් හතරක් කියවන්න වෙනවා. රයිට්. වරක දුන්නට අපිට වාසියක් වුන්නේ නැහැ නේද විභාගෙදී. එකම වාසිය මොකද එක කියවන්න ඕනේ නැහැ. හතර සංවිධානයේ සම්පත් අංශ හතර බෙදා වෙන් කිරීම සඳහා සහය වේතර අයවැයක් හදුවෙන් පස්සේ සංවිධානයේ සම්පත් බෙදා හරින ආකාරය සැලසුම් කරන්න පුළුවන්. එන හතරත් හරි. එහෙනම් පිළිතුර වෙන්නේ මේ ප්‍රකාශන හතරම නිවැරදි. කියවන්න මේ ප්‍රශ්නය. වාහන අලුත් වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් දිනකට පැය 10 බැගින් මාසයකට දින 22ක් වැඩ කරනු ලැබේ. අලුත් වැඩියා කරන අයට මාසයේ රුපියල් 40,000ක බැගින් වූ ස්ථාවර වැටුපක් ගෙවනු ලබන අතර මාසයට ගෙවීම් සහිත දින දෙක ගෙවීම් සහිත හරියට කියන්නේ ගෙවීම් සහිතයි. ඒ කියන්නේ අනිවාර්යෙන් නේද මට ගෙවීම් සහිත නිවාඩු දෙකක් තියෙනවා මම නිවාඩුව ගන්නවද නැද්ද? අනිවාර්යෙන් නේද සේවකයා ගන්නවයි කියලා උපකල්පනය කරන්න වෙනව නේද? මොකටද මම වැල්ට යන්නේ මට ගෙවනෝ නම් එදාට. රයිට්. නිවාඩු දෙන දෙකක් ඔහුන්ට හිමිකම් ලැබෙනු ඇත. EPF වලට 108ක් ඔහුන් දායක වෙනවා. ඔහුගේ වැටුපෙන් ඒක අපේ වියදමක් නෙවෙයි නේද? සේවා යෝජකයට යාට 108 වියදම නෙවෙයි. එයාට වියදම වෙන්නේ මොකද්ද? එයා ගෙවන 112. මේ 112 අපේ වියදමක්. ඊට අමතරව ETF වලට 103යි. ඒ කියන්නේ අපේ ඔක්කොම වියදම කියද 115යි. සේවකයෙකුට දිනකට රුපියල් 100 බැගින් වූ දිවාහාර ගෙවනු සපයනු ලැබේ. එතකොට එයා දැන් මාසෙකට වැඩ කරන්න ඕන දින 22ක්. හැබැයි මේ 22ෙන් දැන් අපි හිතන්න ඕන මේ දින දෙකේ ලිව් එක අනිවාර්යෙන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම වැටෙන්නේ කියද දින 20යි. එතකොට අපි මේ දිවාහාරය සඳහා ගෙවන රුපියල් 100 නයි යන්නේ කියද? දින 20කට විතරයි. අහනෝ කිසියම් කාර්ය සඳහා අලුත් වැඩියා කිරීම පැය 28ක් අවශ්‍ය කෙරේ නම් කාර්ය සඳහා අය කළ යුතු ශ්‍රම පිරිවැය. එහෙනම් හරිම සරලයි. ඉසෙල මුළු ශ්‍රම පිරිවැය ගන්න ඕන. කොහොමද ගන්නේ මුළු ශ්‍රම පිරිවැය? මේ 40,000ට 100ට මොකද? 15ක් EPF සහ ETF එකව කරන්න ඕන. ඊට අමතරව 100 ඒවා කියද? 22ද 20ද? 20ක් බලන්න ඕන. ඒක බෙදන්න ඕන මාසෙ හු වැඩ කරන මොකද්ද? පැය ගානේ. දිනකට පැය 10යිනේ. ඒතර යා මාසෙ වැඩෙන්නේ දින කීයකටද? 20යි. ඒතර පැය 200යි. ඒ පිරිවැය පැය 200න් බෙදුවාම එනෝ පැයක පිරිවැය. පැහැදිලිද? පැයක යන්න ඕන පිරිවැය. එතකොට මෙතන මේ කියන ජොබ් එකට පැය 28ක් යන හින්දා එහෙනම් මුළු පිරිවැය වෙන්නේ අර පැයක පිරිවැය ගුණ කරමු කියේද පැය 28. මේ ආකාරයෙන් මූලික වැටුප 40,000යි EPF ETF 115ක් 6,000යි දිවාහාරය සඳහා දින මතක තියාගන්න 20යි ගන්න වෙන අපි උපකල්පනය කරන්න වෙනෝ දින දෙක වුන් අනිවාර්යෙන් නිවාඩු ගන්නවයි කියලා. ඒතර රුපියල් 2000යි. ඒතර මුළු වියදම 48,000යි. මාසයකට වැඩ කරන්න පැය 200යි. ඒතර පැයක වියදම 240යි. කාර්යයට අය කළ යුතු වගේ එහෙනම් 240 කියද? 28. මේ බලන පුතා දැන් මට මේකේ පිළිතුර ඉගැන්වීමට වඩා යමක් කියන්න ඕන. මේ වර්ලක් ගණකාධිකාරී ආයතනය විසින් පබ්ලිෂ් කරපු පිළිතුරනේ. මේ පිළිතුරු හදන තැනත්තාට පිළිතුර සඳහා ගත හැකි කාලය කීයද? ඕන තරම් සජෙස්ටර් දාන්ස එකනේ.
නමුත් ඔබට විභාගයේදී පිළිතුරක් සඳහා ගන්න පුළුවන් ඔබට විභාගයේදී ප්‍රශ්න 50යි විනාඩි 120යි විනාඩි 2යි තප්පර ගාණක් පමණයි. පැහැදිලිද මං කියන කතාව? ඒකත් ඔබට තියෙන සමහර ප්‍රශ්න ලේසි ප්‍රශ්න තියෙනවා සමහර ප්‍රශ්න අමාරු ප්‍රශ්න තියෙනවා. පැහැදිලිද? මේක ලේසි ප්‍රශ්නයක්ද අමාරු ප්‍රශ්නයක්ද? මේක ලේසි ප්‍රශ්නයක්. මේ වයින් කාලේ ඉතුරු කරලා අමාරු ප්‍රශ්න වලට ඉතුරු කරගන්න ඕන. එහෙම කියලා දැන් ඔයා විභාගෙදී යන්න එපා. මම අනිවාර්යෙන් විනාඩි දෙකයි ගන්න ගන්න ඕම තමයි. එහෙම නෙවෙයි පුළුවන් තරම් ඉක්මනට ලේසි ප්‍රශ්න හදා ගන්න ඕන. ඊතර මේ වගේ එක ඔයා එපා මෙහෙම හදාද ඉන්න. මෙහෙම කරන්න කියොත් ඔයා නේද විභාගෙට මුණ දෙන්න බෑ. ඔයා කැල් එකෙන් ආ ගැහුවා 40000 ධන 40000 ගුණ කිරීම 0.15. ධන 100 ගුණ කිරීම 20 සමානයි කියලා කැල් එකෙම ගැහුවා බෙදීම වරහණක් ඇරියා 10 ගුණ කිරීම 20 ඊතර නෝ පැයක ගාස්තුව මෙන්න මෙයාගේ 240 ඒක ක්ලක් ගාලා කැල් එකෙම ගුණ කරනවා කියද 28 ඔන්න ඔහොම හදන්න හැකියාව ඇතුව විභාගයට යන්න ඕන. එහෙම නැත්නම් ඔයා හිතන්න එපා මෙහෙම හදලා උත්තරේ ගන්න වාට පුළුවන් වුණාට ඔයා හපනෙක් කියලා. ඔයා ඇත්තටම හපනෙක් තමයි. ඔයා උත්තරේ ගන්න දන්නෝ ඒ වුණාට විභාගයට ඔයා විභාග මට්ටමට ඇවිල්ලා නැහැ. විභාගයේ ශිල්ප ක්‍රමයේ විභාගයේ කලාව හඳුනේ නැහැ. ගොඩාක් ළමයි කියන ප්‍රශ්නයක් තමයි මේ මේ අපේ පේපර් එකට ගිහිලා සර් මට ගණන් හදාගන්න හැකියාව තිබුණා. මට තේරුණා මේ ගාන. මට හැබැයි විභාගයේදී වෙලාව මදි වුණානේ. වෙලාව මදි වුණා නෙවෙයි ඔබ එක්සෑම් ටෙක්නික්ස් අනවබෝධයෙන් ගියා. විභාග ක්‍රමවේදයන් අනවබෝධයෙන් ගියා. රයිට්? ඒ නිසා නේද හොඳට මතක තියාගන්න මේ කෙටි ක්‍රම කැල් එකෙන් විශේෂයෙන් කෙටි ඉක්මනට ගණන් හදන ක්‍රම අවබෝධයෙන් යාම අත්‍යවශ්‍යයි අපේ විභාගයට. රයිට්? මොකද වෙලාව තමයි අපිට තියෙන එකම අභියෝගය. අත්තම පේපර් එකක් නෙමෙයි. රයිට්. කියව ගන්න මේ ගාන. දැන් ප්‍රශ්නෙන් අහන්නේ IRR. එතකොට දැන් ඔබ විභාගය ගියන් පස්සේ වාගේ දැන් මොලේ එක එක වෙනවා. දැන් ඔයාට එනවා IRR ගණනය කිරීමේ සූත්‍රය මතකයි. IRR පස්තාරයෙන් ගණනය කිරීම මතකයි. ඔහොම කල්පනා රාශියක් එනවා. සමහර වෙලාවට ඒ ටික ඔළුවට එනකොට විනාඩි දෙක ගිහිල්ලා ඉවරයි. ඒ තමයි විභාගය යනකොට හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න ඕන. මේ වගේ ප්‍රශ්න හදලා යන්න ඕන පුළුවන් තරම්. එතකොට දැන් මේ වගේ ප්‍රශ්නයක් විභාගෙදී ආවම ඔයාට අක් ගාලා මතක් වෙනවා මම මේ වගේ ප්‍රශ්නයක් හැදුවනේ මේකට උත්තරේ ගත්තේ මේ විදිහටනේ කියලා අක් ගාලා ඔයාට එන ඔළුවට. එහෙම නැතුව අපේ විභාගෙ කොට දාන්න අමාරුයි. විශේෂයෙන් අපේ විභාගෙදී අලුත්ම කලාවේ ප්‍රශ්නයක් ආවොත් ළමයි ඉතින් හරි අමාරුයි. මොකද විභාගයේ අපි හොයාගත යුතුයි පිළිතුර නෙවෙයි කෙටිම ක්‍රමයට පිළිතුර. දැන් මේක 29833 භාගයෙන් මුදල් ප්‍රවාහයක් අවුරුදු 5ක් දක්වා ලැබෙනවා කියන්නේ වාර්ෂිකයක්. පැහැදිලිද? එතකොට IRR කියන්නේ මොකද්ද? NPV බිඳුවක් වෙන අවස්ථාවේ තියෙන ඕන ඩිස්කවුන්ට් ඉම්පැක්ට් එක. NPV බිඳුවකට පවතින ඕන ඩිස්කවුන්ට් ඉම්පැක්ට් එක. NPV බිඳුවක් වෙන නම් අනාගතයේ ලැබෙන මුදල් වල වර්තමාන අගය. හෙවත් මේ 29833 ගානේ ලැබෙන අවුරුදු 5ක් ලැබෙන මුදල් වල වර්තමාන අගය සමාන වෙන්න ඕන මේ ආයෝජනයට කියද? ලක්ෂයට. එහෙනම් NPV බිඳුවක් වෙන්නම් අන්න එතන පොයින්ට් එක ගන්න. රයිට්? ඔයා මොකද කරන්න ඕන? අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහ වල වර්තමාන අගය ගන්න කරන්නේ කොහොමද ඔබ? 29833 මේක වාර්ෂිකය නිසා මේක ගුණ කරනවා මොකෙන්ද? annual discount impact එක present value annuity factor එකේ මේක NPV බිඳුවක් වෙන නම් මේක සමාන වෙන්න ඕන අපේ ආයෝජනයට හේවත් ලක්ෂයට. දැන් present value annuity factor එක ගන්න පුළුවන්. හැබැයි මේවා එකක්වත් කොළවල ලියලිය නෙවෙයි කරන්න ඕන කැල් එකකින් එවෙලම. right? ලක්ෂයේ බෙදන්න ඕන කීයෙන්ද 29000
අටසී තිස්තුනෙන් එතොට එනවා පුතා කියද්ද තුනයි දශම තුනයි පහයි දෙක තුනයි දශම තුනයි පහයි දෙක දැන් අපි මොකද කරන්න ඕන අපි යන්න ඕන ප්‍රසන්ට් වැලියු ඇනිවිටි ෆැක්ටර් ටේබල් එක ඔය ටේබල් එකක් තියෙන්නේ ඒකේ n පහ කෙලින් කියන්නේ වර්ෂ පහ කෙලින් 3.352 වන්නේ කීවෙනි පර්සන්ටේජ් එකද එහෙම පර්සන්ටේජ් එකක් නැත්තම් මම ඔයාලට උගන්වනවා බලන්න මගේ වීඩියෝ එකේ ළඟ ළඟ පර්සන්ටේජ් එකක් අරගෙන කොහොමද හදන්නේ කියලා මම වීඩියෝ එකේ උගන්වනවා ගිහින් බලන්න රයිට් මේකේ කෙලින්ම හැබැයි මේ ගැටලුවේ ඔබට මේ 3.352 කෙලින්ම තියෙනවා ඔබ ගිහින් බැලුවත් අවුරුදු 5 කෙලින් 3.352 හරියටම තියෙන කීයද 15 නං IRR 15 ඉතුරු විභාගයේදී සූත්‍ර ලියලිය ඉන්න ගියොත් කල්පනා කර කර ඉන්න ගියොත් ටික වෙලාවක් යනකොට කවුරු හරි මිස් කෙනෙක් ඇවිල්ලා දෙන්න පුතා පේපර් එක කියලා කියනවා පැහැදිලිද රයිට් මේ විදියටයි ඒතර දැන් තේරුම් ගන්න මේ සජෙස්ටඩ් ආන්සර් එක මේකේ තියෙන මේ ස්ටෙප් ඔක්කොම කර කර ඉන්න එපා අර මං කියපු විදියට කෙටි ක්‍රමයෙන් ගන්න ඕන රයිට් වල ගණකාධිකාරී ආයතනයේ සජෙස්ටඩ් ආන්සර් භාවිතා කිරීමේදී පරිස්සම් වෙන්න ඒ විදියටම පිළිතුරු විභාගයට ලිවිය යුතුයි කියන මානසික හැඟීමෙන් ඉවත් වෙන්න. සජෙස්ටඩ් ආන්සර් සපයා ඇත්තේ ඔබට ප්‍රශ්නයේ පිළිතුරු අවබෝධ කර ගැනීම සඳහා පමණයි. විශේෂයෙන් සජෙස්ටඩ් ආන්සර් එකක් හදනකොට සෑම ළමයෙකුටම අවබෝධ විය යුතුයි යන හැඟීමෙන් තමයි පිළිතුරු හදලා තියෙන්නේ. රයිට්? ඒකී පිළිතුර එලෙසම විභාගය ලියන්න අවශ්‍ය නැහැ. රයිට්. කියවන මේ ගාන මිලදී ගැනීම ක්‍රියාවලියක සම්බන්ධයෙන් පහතරතුරු ලබා ගැනීම කුමන මූලාශ්‍ර ලිවි යොදාගත හැකි වේද? එතකොට එක සැපයුම්කරු ගෙවීම සඳහා අයිතම් වල ඒකකයක මිල ඒ කියන්නේ අපිට හොයාගන්න මූලාශ්‍ර ලේඛනය තොග වාර්තා යාවත් කාලීන කිරීම සඳහා ගබඩා වෙත ලැබුණු අයිතම් ප්‍රමාණයන් සැපයුම්කරුවන්ට හරවා යන ලද ප්‍රමාණයන් එතකොට 1 2 3 කියලා ABCD කියලා දීලා තියෙනවා. ඔබට ඉස්සෙල්ලාම ෂුවර්ම එක ගන්න. ඒක ඒතොර ලේසි. දැන් ඔබ හිතමු දැන් ඔබට ෂුවර් තුන්වෙනි එක සැපයුම් කරුවාට හරවා යල්ලාද බාණ්ඩ සඳහා මොකද්ද අපි නිකුත් කරන්නේ? අපි නිකුත් කරන්නේ හරපතක්නේ. ඒතොර තුනේට අනිවාර්යෙන් එන්න ඕන මොකද්ද? හරපතනේ. මූලාශ්‍රලේඛනේ. එතකොට ඒක වෙන්න පුළුවන් පිළිතුරු A සහ මොකද? D. BC කැපුවා. සැපයුම් කරුවට ගෙවීම් සිදු කිරීම අපි දැන් එක බලමුකෝ ගෙවීම් සිදු කිරීම වල මිලදී ගත්තොල අයිතම් වල මිල. මිලදී ගත් අයිතම් වල මිල හොයන්න හොඳම ලේඛනය තමයි මොකද? දැන් අපි BC බලන්නේ නෑනේ. එතකොට දැන් අපි දන්නෝ මේකෙන් අපි තෝරගත්තනේ පිළිතුරු හා AHD කියලා. AHD ගේ මෙතන පළවෙනි එක තියන්නේ දෙකටම සැපයුම් කරුක ඉන්න ඔයසිය. ඒ කියන්නේ මම මේ ඇත්තටම පළවෙනි එක කියවන්න ඕනේ නැහැ. ඒකට ෂුවර් එකටම මූලාශ්‍රය එක තමයි ඉන්න ඔයස එක. දැන් එනවා මෙන්න මේ රෝමන් අංක දෙකෙන් විතරයි මට තෝරන්න ඕන. තොග වාර්තා යාවත් කිලින් සදා ගබඩා වෙත ලැබුණු අයිතම් ප්‍රමාණයක්. සැපයුම් කරුගේ බාර දීමේ පත්‍රය බාණ්ඩ ලැබීම් පත්‍රය. මොකද්ද වඩා යෝගක? සැපයුම් කරු බාර බාණ්ඩ බාර දුන්නා ඊපස්සේ සියල්ලම අපි ගබඩාවට ගන්නවද? නෑ සමහර වෙලාවට ඒවෙන් ටිකක් මොකද්ද? හරවා යවන්න පුළුවන්. එහෙනම් වඩා හොඳ මොකද්ද? බාණ්ඩ ලැබීම් පත්‍රය. තොග වාර්තා යාවත් කාලීන කරන්න. එහෙනම් පිළිතුර D. කියවග ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහනවා. ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහනවා. ඉස්සෙල්ලා පිළිතුරු වලට යන් 1 හා 2 පමණි 1 හා 3 පමණි 2 හා 3 පමණි 1 2 සහ 3 යන සියල්ලම වේ. පිළිතුරු 3ක තියනවා 1
එක බැලුවොත් පෙර පිවිසි පෙර නිකුතු ක්‍රමයේ යටතේ විකුණුම් පිරිවැය සහ අවසාන තොග යන වඩා දෙකම මෑත කාලීන මිල යටතේ දැක්වේ. පෙර පිවිසි ක්‍රමයේ යටතේ විකුණුම් පිරිවැය සහ අවසාන තොගේ යන දෙකම වඩාත් මෑත කාලින මිල යටතේ දැක්වේ. ඒතර පෙර පිවිසි පෙර නිකුතු ක්‍රමය කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලම එන ස්ටොක් එකේ ප්‍රයිස් එක ඉස්සෙල්ලම යනවා. ඒතර අවසාන තොගවල විතරම තියෙන්නේ මේ අවසානට ආපු ප්‍රයිස් එක. අවසානටම ආපු ප්‍රයිස් එක කියන්නේ වර්තමාන මිල ගණන්. ඒතකොට මෙතන මෙන්න මේ කෑල්ල නම් හරි අවසාන තොගය අනිවාර්යෙන් වර්තමානගේ මිලට තමයි පයිපෝ ක්‍රමයේදී ඒ වැලියු වෙන්නේ. හැබැයි විකුණුම් පිරිවැය කියන්නේ විකුණන්න නිකුත් කර භාණ්ඩවල පිරිවැය පෙර පිවිසි පෙර නිකුත් ක්‍රමයේදී යන්නේ ඉස්සෙල්ල මාප් මිලන ඉස්සෙල්ල යන්නේ. ඒ කියන්නේ අතීතයේ තියෙන මිල ගණන්. එහෙනම් එක මොකද? වැරදි. මේ දෙකමනේ විකුණුම් පිරිවැය සහ අවසන් තොගේ යන දෙකමනේ. අවසන්තෝගයේ වර්තමාන මිලට තමයි පයිෆෝ ක්‍රමෙදි තියෙන්නේ. හැබැයි විකුණුම් පිරිවැය වර්තමාන අගයට නැත්නම් වර්තමාන මිල ගණන් අනුව නෙවෙයි තියෙන්නේ මොන මිල ගණනද? අතීත මිල ගණන් අනුව. එහෙනම් එක වැරදි. එක සැරෙම්ම උත්තරේ අහු වුණා. ඇයි? එක වැරදි කියන්නේ පිළිතුරු A C D තුනම වැරදි. එහෙනම් මම විභාගෙදි 2 හා 3 කියවන්නේ නෑ. මෙහෙම දුන්නොත් මරු. right tag gala pilithura ganna puluwa e wage chance denna puluwa vibhage de right namuth obata e chance eka peenna kiyo ganna meka ආයතනයක් කාර්ය පිරිවැය ක්‍රමය භාවිතා කරනු ලබන අතර මාසයේ ස්ථාවර පොදු කාර්යයේ මාසයේ ඍජු ශ්‍රම පෑම මත එක් එක් මාසයේ අවසානයේදී අන්තර්ගහණය කරනු ලබයි. මෑතදී අවසන් වූ මාසයේදී කාර්යයන් දෙකක් ඉටු කරන ලද අතර ඒවාට අදාළ තොරතුරු දීලා තියෙනවා. තොර කාර්ය 1 සහ කාර්ය 2 සඳහා තොරතුරු දීලා අපෙන් අහන්නේ මොකද්ද? මාස සඳහා ස්ථාවර පොදු කාර්ය පිරිවැය 136,000 කි දෙවන කාර්යය එම මාසයේ තුලදී අවසන් කරන ලදී. එතන මෙතනදී අපිට ඉංගිය දීලා තියෙනවා. දෙවන මාසයේ දෙවන කාර්යය එම මාසයේ තුලදී අවසන් කරන ලදී කියන එක ෆිනිෂ්. දැන් ඔබෙන් අහන්නේ මොකද්ද? අවසන් නොනිමි වැඩ. එතකොට එහෙනම් නොනිමි කියන්නේ නිම වෙලා නැහැ. නිම වෙලා නැත්නම් මොන කාර්යද? පළවෙනි කාර්යය විතරයි. පැහැදිලිද? එහෙනම් පළවෙනි කාර්යයේ පිරිවැය තමයි මොකද්ද? නොනිමි වැඩ වලින් තියෙන්න ඕන. පැහැදිලි මං කියන කතාව රයිට්. එතකොට එහෙනම් මම මේ කාර්යයන් දෙකේ තියෙන කිසිම ෆිගර් එකකට ඇහැ යවන්නේ නැහැ. ඒක නිම වෙලානේ. මම යන්නේ පළවෙනි කාර්යය. ඒකෙත් ඔයා විභාගෙදි ටිකක් උපායශීලී වෙන්න මේ උත්තර දිහා බලන්න. දැන් මෙතන මේ ටිකේ තියෙන මාගෙම ඇස් මට්ටම තියෙනවා 20යි 34යි 25යි මම නිකන් එකව කරන්නේ. 20යි 25යි 45යි 34යි මට එනෝ ටක් ගාලා කීයක් වගේද 35ක 35යි කියමුකෝ 45ට 35 කරාම 80ක් වගේ එනෝනේ 79යි 300ක් එනවා ඇත්තටම. එතකොට මෙතන තියෙනවා නම් 79යි 300ට වඩා අඩු පිළිතුරු ඒක වෙන්න බෑනේ කියනවා. ඒව කපලා දානවා. එහෙම උත්තර දෙයිද? නෑ අඩු මගේ තියෙන 79300. හැබැයි 79300 විතරක් වෙන්න බෑ. ආරම්භක නොනිමිතෝග කාල පරිච්ඡේදය හඳුන්වා දීපු ද්‍රව්‍ය සහ ශ්‍රමය මෙතන තියෙන පොදු කාර්ය පිරිවැය කීයද? 136,000. එහෙනම් මේ 79300ට එක්කව වෙන්න ඕන මේ පොදු කාර්ය වලින් පළවෙනි කාර්යයට එන්න ඕන ප්‍රමාණය. එතකොට මේ පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන ක්‍රමයේ උඩින් දීලා තියෙනවා. මොකද ශ්‍රම P.
පිරිවැය මත. එහෙනම් මම මොකද කරන්නේ? මෙතන ශ්‍රම පිරිවැය තියෙනවා 25000යි 9000යි කියද 34000යි. දැන් අපි මොකද කරන්නේ? 136000 34000න් බෙදලා ගුණකනෝ කියද 25000න් එවිට එනවා පළවෙනි කාර්යයට යන්න ඕන පොදු කාර්ය පිරිවැය කීයක්ද? ලක්ෂයක්. ඒ අනුව අතන අර 79300ට ලක්ෂ එකව කරාම 179300. පැහැදිලිද? විභාගයට අටක් ගාලා මේවා කැල් එකෙන් මේ හදන්න ඕන. ආපහු කොළවල ලියනවා ලියන්නවත් ඕනේ නැහැ. රයිට්? දැන් ඔබට මේ වීඩියෝ සීරීස් එක ඔබ බස් එකේ යනවා කියමුකෝ. කනේ ගහලා තියා ෆෝන් එක වීඩියෝ එක දාගත්තා, අතේ කැල් එක තියාගත්තා. එතනින් ස්ටොප් කරා ඔබ කැල් එකෙන් බලන බස් එකේ යනකොට කොට වුණත් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ආපහු කොළ ඕන්නේ නැහැ ලීලි ඉන්න. ඔය හරි දුර ගමනක් යනවනම් මේ වීඩියෝ එක බල බල ප්‍රැක්ටිස් කරන්න. රයිට්? හරි. කියවගන්න. මේ වගේ ප්‍රශ්න දැන් අපිට කිහිපයක් ආවනේ. මේ වගේ කියන්නේ මේ ප්‍රශ්න නෙවෙයි, මෙන්න මේ පිළිතුරු ස්ටයිල් එක. ඔබට මතකද? මේ හම්බෙන පළවෙනි එක නෙමෙයි, පස්වෙනි එක විතර. පහ ඉහතේ වැයෙන් සත්‍ය ප්‍රකාශ කවරේද? හත් නේද? රෝමන් අංක 1 4ම දීලා. ඔබට තේනවා ඇති. අනේ මන්ද අපේ විභාග පරිශ්‍රයා එකම ස්ටයිල් එක අනුගමනය කරනවද? රයිට්? විශේෂයෙන් ඔබ මේ ජාතිය ප්‍රශ්න ප්‍රැක්ටිස් කිරීමෙන් විභාගයේ ස්ටයිල් එක ඔබේ ඇඟට එනවා. ප්‍රථමයෙන් හැබැයි ඔබ කරන්න ඕන සබ්ජෙක්ට් එකෙන් හොඳට දැනුම ගන්න ඕන. දෙවනුව විභාගයේ ස්ටයිල් එක හඳුනා ගන්න ඕන. එහෙනම් මං මාක් කරන්නේ නැද්ද? එක කියවන්නේ නැහැ. මට වැඩක් නැහැ. right? හැබැයි එහෙම කියලා දැන් මෙතන දුනොත් 1 2 3 සියල්ලම නොවේ කියලා ප්‍රශ්නයක්. හරි? සියල්ලම වේ හොඳ වෙලා තියෙනවා. right? දැන් මම කියනවා අපෙන් අහන්නේ සත්‍යකනේ. විකුණු නොමැති කාල පරිච්ඡේදයක් තුලදී වද ආන්තික පිරිවැයකරණයේ අර්ථයේ ලාභ උත්පාදනය කෙරේ. විකුණු නොමැති කාල පරිච්ඡේදයක් කියන්නේ විකුණු බිඳුවයි. ආන්තික පිරිවැයකරණයේ අර්ථයේ ලාභය උත්පාදනය කරනවා. විකුණු නොමැතිව ලාභයක් උත්පාදනය කරන්න පුළුවන්ද පුතා? ලාභය කියන්නේ විකුණුම් ඍණ පිරිවැයනේ. ආන්තික පිරිවැය කියන්නේ විචාල පිරිවැය ගන්නවා කියන එක. ඒතර දෙක අසත්‍යයි. right? දෙක අසත්‍යයි කියන්නේ B කැපෙනවා, කවුද? D කැපෙනවා. B කැපෙනවා, D කැපෙනවා. දැන් එහෙනම් 3 කියවන්න වෙනවා. ආන්තික පිරිවැය ක්‍රමයේ යටතේ මෙහෙණු ලාභය ගන්නේ කිරීමේදී ස්ථාවර පිරිවැය අදාළ නොවේ. ආන්තික පිරිවැය කරන යටතේ ලාභ ප්‍රකාශයක් හදනකොට ස්ථාවර පිරිවැය අදාළ වෙන්නේ නැද්ද? අපි මුළු දායකය අරගෙන ඒකෙන් කවුද? ස්ථාවර පිරිවැය අඩු කරයන් පස්සේනේ ලාභය එන්නේ. ආන්තික පිරිවැයකරණයේ යටතේ ගිහින් වීඩියෝ එක බලන්න. ඒකේ ලාභ ප්‍රකාශයක් හදනකොට විකුණුම් වලින් විචාල පිරිවැය අඩු කරාම මුළු දායකය, ඒකෙන් ලාභය අඩු කරාම කවුද? ඒකෙන් සෝරි ස්ථාවර පිරිවැය අඩු කරාම ලාභය. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. එහෙනම් අපි පිළිතුරු අංක C කපනවා. නිවලදී පිළිතුරු කවුද? 1. 1 පමණි. 1 ඇත්ත දන්නේ නැහැ මම ගහන එකට. right බලමු ඇත්තද කියලා. ආන්තර්ගහන පිරිවැය කරන යත්තේ නිමුම එකක ප්‍රමිත පිරිවැය ආන්තික පිරිවැයත්තේ ප්‍රමිත පිරිවැයට වඩා වැඩිය. හරිනේ. අන්තර්ගහන පිරිවැය කරන යටතේදී කවුද? ස්ථාවර පිරිවැයත් ඒකට එන නිසා. right. කියව ගන්න. බලන කැල් එකෙන් උත්තරේ ගන්න උත්සාහ කරන්න.
මෑතදී අවසන් වූ මාසය සඳහා ආයතනයක ආරම්භක හා අවසන් නිමම තොග වශයෙන් පිළිවෙලින් ඒක 1200ක් සහ ඒක 15000ක් තිබුණි. මාසයේ ලාභ ආන්තික පිරිවැයකරණයේ යටතේ 550000යි. ආන්තික සහ අවශෝෂණ පිරිවැය යටතේ 550000 සහ 850000ක් විය. පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය අපෙන් අහන්නේ. කොහොමද වැ? දැන් අපිට පේනවා මේ දෙක අතර ලාභයේ වෙනස 103යි. ආන්තික සහ අවශෝෂණ පිරිවැයකරණයේ. මේ ලාභයේ වෙනස එන්න ඕන තොග්ගවල අන්තර්ගහණය වී ඇති පොදු කාර්ය පිරිවැය. එතකොට අපිට ගන්න පුළුවන් තොග්ග වෙනස 12000යි 15000යි අතර වෙනස තොග වෙනස 3000යි. මේ එක 3000 නිසා තමයි ලක්ෂ 3ක වෙනසක් ඉන්නේ. එහෙනම් මේ ලක්ෂ 3ක වෙනසක් වෙන්නේ තොග්ගවල අන්තර්ගහණය වී ඇති ස්ථාර පිරිවැය. එතකොට ඒකකයක අන්තර්ගහන පිරිවැය ගන්න පුළුවන් මේ ලක්ෂ 3 බෙදනවා තොග අතර වෙනස කියන්ද 3000න් රයිට් ඉතුරු වෙනවා 100. මම ඔබට ආන්තික පිරිවැය සහ අවශෝෂණ පාඩමේ අවසානදී කියනවා ලාභ සංසන්දනය කිරීමේ ලේසි ක්‍රමය තමයි ආන්තික පිරිවැයට තිය ලාභය ධන හෝරින තොග වෙනස ගුණ කිරීම ඒකකයක අන්තර්ගහන අනුපාතය. ඒකකයක ස්ථාර පොදුකාරය අන්තර්ගහන අනුපාතය ඉතුරු වෙනවා අන්න අවශෝෂණ පිරිවැයට තිය ලාභය. රයිට්. ඒක තමයි මෙතෙන්දි කරලා තියෙන්නේ. ඒතර මේ වගේ එකක් දැන් මෙහෙම මේ ප්‍රශ්නේ ඔබට හොඳට අවබෝධ කරගෙන කැල් එකෙන් හදන්න පුළුවන් වෙන්න ඕන. මෙහෙම ලියලි ඉන්න වෙලාවක් නැහැ. ලියලි ඉන්න හිතේ කම නැහැ. විනාඩි දෙකක් ඇතුළත සුළු කරගන්න හැකියාව තියෙනවා. බලමු මේ ප්‍රශ්නේ. NPV බිඳුවක් වන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රහස ප්‍රකාශ සලකා බලන්න. ප්‍රකාශ අපි පැත්තකට දාමු. ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ 1 2 පමණි, 2 3 පමණි, 1 2 පමණි, 1 2 3 සියල්ලම වේ. පිළිතුර 3ක තියෙනවා A B D වල 2. නේද? ACD වල 3. Sorry, 1. තුන තුනක තියෙනවා. ඒතොර එකකින් මට පුළුවන් අනිත් ඔක්කොම නවත්ත ගන්න. right. අපි එක කියමු. පිළිගැවුම් කාලයේ ව්‍යාපෘතියේ කාල සීමාවේ NPV සහ පිළිගැවුම් කාලය අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. NPV පිළිගැවුම් කාලය අතර කිසිම සම්බන්ධයක් නැහැ. එහෙනම් එක නිවැරදි නෙමෙයි මොකද? වැරදි. පිළිතුර කොට උනා. පිළිතුර B. බලන්න මං අනිත් ඒවා කියුවේ නැහැ. right. මේක කියවන්න. මෑතදී අවසන් කාර්තුවට අදාළව ආයතනයක විචලතා විශ්ලේෂණය අපිට දීලා තියෙනවා. යනවා විකුණුම් මිල, විකුණුම් පරිමාදායක, ද්‍රව්‍ය පිරිවැය, ද්‍රව්‍ය මිල. දැන් අපි දැනගන්න ඕන ද්‍රව්‍ය මුළු ද්‍රව්‍ය පිරිවැය විචලනය ඇතුලේ ද්‍රව්‍ය මිල විචලනය තියෙනවා. මොකද මුළු ද්‍රව්‍ය පිරිවැය විචලනය කියන්නේ ද්‍රව්‍ය මිල විචලනය දන්න ද්‍රව්‍ය භාවිත විචලනයනේ. එහෙනම් මුළු ද්‍රව්‍ය පිරිවැය විචලනය දුන්නා කියන්නේ අපෝ ද්‍රව්‍ය මිල විචලනය ගැන හිතන්න යන්න ඕනේ නැහැ. අපි සංසන්දනය කිරීමේ ප්‍රකාශයක් ගත්තොත් මුළු ශ්‍රම විචලනය, මුළු විචල්‍ය පොදු කාර්ය, මුළු ස්ථාර පොදු කාර්ය වියදම්. ආයතනයේ ප්‍රමත ආන්තික පිරිවැය කරන පද්ධතියක්. ඒතර හයිලයිට් කරන ආන්තික පිරිවැය කරන පද්ධතිය. ආන්තික පිරිවැය කරන පද්ධතියේ මතකයිනේ වෙනස්කම්. ද්‍රව්‍ය ශ්‍රමයේ විචල්‍ය පොදු කාර්ය වෙනසක් නැහැ.
ස්ථාවර පොදුකාර සම්බන්ධයෙන් අපි ගන්නේ කරන්නේ වියදම් විචලනය විතරයි. ඒක නිසා තමයි මෙතන ස්ථාවර පොදුකාරවල වියදම් විචලනය විතරක් දීලා තියෙන්නේ. ලක්බන අතර කාර් සඳහා රුපියල් 2500ක සත්‍ය ලාභයක් වාර්තා කරන ලදී. අපෙන් අහන්නේ අයවැයගත ලාභය. කොහොඳ අයවැයගත ලාභය සත්‍ය ලාභය සංසන්දනය පුතා පුතා අයවැයගත ලාභයට වාසිදායක විචලනයක් එකහු කළා. අවාසිදායක විචලනයක් අඩු කරාම පස්සේ තමයි මොකද අන්න සත්‍ය ලාභය ලැබෙන්නේ. එහෙනම් දැන් අපිට තියලා තියෙන සත්‍ය ලාභයනේ. සත්‍ය ලාභයෙන් කොහොමද අයවැයගත ලාභය ගන්නෙ? අරක අනිත් පැත්තට යන්න ඕන. මොකද අවාසිදායක විචලනයක් එකතු කළා වාසිදායක විචලනයක් අඩු කරන්න ඕන. හැබැයි එහෙමයි කියලා මෙලෝසියක් නැතුව එකතු අඩු කරගෙන යන්න එපා. මෙතන තේරුම් ගන්න ඕන ද්‍රව්‍ය පිරිවැය විචලනය තියෙන්නේ, මෙතන ද්‍රව්‍ය මිල විචලනය තියෙන්නේ. එහෙනම් ඔබ මේ දෙකම එකතු හෝ අඩු කරන්න ගියොත් ඔබට වරදිනවා. ඇයි? ද්‍රව්‍ය පිරිවැය විචලනය ඇතුලේ කවුද? මිල විචලනය තියෙනවා. එහෙනම් මිල විචලනය මොකක් කරන්නද? අයින් කර ගන්න ඕන. එහෙනම් ප්‍රශ්නේ කියලා විභාගයට අක් ගාලා මොකක් කරන්නද? මේක පෑනකින් කපා ගන්න ඕන. මට කැල් වෙන්නේ නැහැ නේද එතකොට? රයිට්. එතකොට අවාසිය වෙක්කව කළා වාසියව අඩු කරන්න. මොකද අපි කරන්නේ යට ඉඳලා උඩට යෑම. රයිට්. එවිට ඔබට මේ විදිහට ගන්න පුළුවන් ලාභය. දැන් විභාගෙදි මේ අපේ සජෙස්ටර් සාංශ එක මේව ලියලා ලස්සනට හදලා තියෙනවා. මේව කර කර ඉන්න එපා. මේක දිහා බැලුවා, මේක දිහා බලගෙන කැල්ලකෙන් ඔබන්න ඕන. පැහැදිලිද? මෙහෙම හදනන් ඉන්න එපා. ඒව බොරු වැඩ. මේ ඔබට අවබෝධ වෙන්නේ නැහැ උත්තරේ දීලා තියෙන්නේ. ගෙදරදී ඔබ කැල්ලේ ඔබලා බලන්න මේ උත්තරේ ආවද කියලා. ආවේ නැත්නම් ඇයි කියලා බලන්න වැරදුනේ මට කොතනද කියලා. ඒකටයි මේක තියෙන්නේ. එහෙම නැත්නම් මේ විදිහට හදන්න ඕනේ කියලා මයින්ඩ් එකක් ගන්න නෙවෙයි. රයිට්. කියව ගන්න මේ ප්‍රශ්නේ. කියනවා මේ සමාගම කාර්ය පිරිවැය ක්‍රමය ක්‍රියාත්මක කරන අතර කාර්යයේ මුළු පිරිවැය මත 120ක අධිකයක් මාකප්. මාකප් කියන්නේ ඊතර මත තියන පිරිවැය මත බේස් ඔන් කොස්ට්. පවතානි JB1 කාර්ය සඳහා තොරතුරු දෙන යන ඍජු ද්‍රව්‍ය මේක මත ඍජු ද්‍රව්‍ය පිරිවැය හොයන්න පුළුවන්. ඍජු ශ්‍රම පිරිවැය හොයන්න පුළුවන්. අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය මිලියන 4යි. ඒ ශ්‍රම පැය මත අය කරගනිලු ශ්‍රම පැය 20000 මත. ඒතර මේ කාර්යයට යන පොදු කාර්ය පිරිවැය ගන්න පුළුවන් මිලියන 4 20000 බෙදලා එන උත්තරේ ගුණ කරන්න ඕන. මේකට කියලා තියෙන පැය කීයද? පැය 4න් අයවැයගත විකුණුම් හා පරිපාලන පොදු කාර්ය මිලියන 6ක් වන අතර එය මුළු නිෂ්පාදන පිරිවැය මිලියන 6 මත අන්තර්ග්‍රහණය කරනවලු. එනම් අපිට හොයන්න පුළුවන් මේකට යන පරිපාලන හා විකුණුම් පිරිවැය කොහොමද මිලියන 3 බෙදමු මිලියන 6න්. ඒතර වෙන අන්තර්ගහන අනුපාතය ඒක ಗುಣ කරමු මේකට එන නිෂ්පාදන පිරිවැය. මේ ජොබ් එකට එන නිෂ්පාදන පිරිවැය. ඒතර අපිට ගන්න පුළුවන් මුළු පිරිවැය මේ ආකාරයෙන් ඒකට 120ක් ලාභය තබා ගමු. එතකොට එනවා විකුණුම් මිල. නැවතත් මේ වගේ ඒවට ඔබට පුළුවන් නම් කැල් එකෙන්ම හදන්න ඕනේ. එහෙම නැත්නම් පුංචි කොළ කෑල්ලක මෙහෙම ලියලිය යන්න එපා. කොළ කෑල්ලක ටක් ටක් ගාලා වර්කින්ග් විතරක්. ඔබ ලියන්න ඕනේ ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය ඔහොම ලියලා ඉන්න ඕනේ. ෂෝට් එකෙන් ලියලා ටක් ගාලා උත්තරේ ගන්න ප්‍රැක්ටිස් කරන්න ඕන. උදාහරණ ලෙස මේ වගේ එකකට උත්තරේ විනාඩියක් තුල තමන්ට ගැනීමේ හැකියාව විභාගයට යනකොට ඔබ ප්‍රගුණ කළ යුතුයි. විනාඩියක් තුල ගැනීමේ හැකියාව ප්‍රගුණ කළ යුතුයි. විභාගෙදී හිත හිත ඉඳලා හිටියොත් දෙන්න පුතා පේපර් එක කියන එච්චරයි. රයිට්. කම්පියුටර් බේස් නම් ටක් ගාලා පැය දෙකෙන් ෂට් ඩවුන් වෙයි. රයිට්. ඔබගේ පේපර් එක. රයිට්. කියවගන්න. පහත දැක්වෙන වියදම් අයිතම අයවැය කිරීම සඳහා වර්ධක අයවැයකරණය හෝ ශුන්‍ය පදනම් අයවැයකරණය භාවිතා කිරීමේ යෝග්‍යතාවය සාකච්ඡා කරන්න. මේක අපි ඊයේත් කතා කරා. ඊයේ නෙවෙයි පෙරේදා. දැන්
වර්ධක අයවැය කරණය කියන මොකද්ද? ගිය අවුරුද්දේ figures වලට plus හෝ minus. පහුගිය අවුරුද්ද වල figures වලට plus හෝ minus කරලා budget figure එක ඇත්තොත් අපි අස්තමේන්තු කරොත් වර්ධක අයවැය. මේකේ තියෙන ප්‍රධාන දුර්වලතාවය තමයි අතීතයේ තිබුණු අකාර්යක්ෂමතාව අනාගතයට ගලා යාමක් වෙනවා. හැබැයි වර්ධක අයවැය කරණය අපිට හොඳයි සාමාන්‍යයෙන් වෙනස් නොවන වියදම් වලට වැටු කුලි වගේ දේවල් වෙනස් වෙන්නේ නැහැ නේ කාලානුරූපව. හැබැයි අපි අලුතින්ම හිතන්න ඕන වියදම් දැන් ප්‍රචාරණය පුහුණු ආ සංවර්ධන වගේ වියදම් සඳහා වර්ධක අයවැය නෙවෙයි හොඳ මොකද්ද? ශුන්‍ය පදනම් අයවැය. ඒක තමයි මෙතනදී ටෙස්ට් කරන්නේ. අපි මේක කතා කර තියරි එකේදී ගිහින් වීඩියෝ එක බලන්න. ඒ අනුව කුලිය හොඳ මොකද්ද? වර්ධක පිරිවැය පුහුණු ආ සංවර්ධන වියදම් ශුන්‍ය පදනම් අයවැය. හැබැයි මෙතන තියෙන සාකච්ඡා කරන්න දැන් විභාගෙදි මේ වගේ ප්‍රශ්න වලට එන්නේ නැහැ. සාකච්ඡා කරන තුන කෙටි විස්තරයක් මේ ආකාරයෙන් ලිවිය යුතුයි. පැහැදිලිද? රයිට්. කියව ගන්න. කියන මේ සමාගම අයවැය පිළ කරමින් සිටි 2016 මාර්තු අප්‍රේල් මැයි ජුනි සඳහා විකුණුම් අපිට දීලා දෙන රුපියල් වලින් විකුණුම් වලින් 130ක් මුදල් පදනම් වන අතර ණයට විකුණුම් වලින් 120ක් ඊළඟ මාසයේ පියවන අතර ඉතිරිය ඊටත් පස්සේ මාසයේ ලැබෙනවලු. මැයි සහ ජුනි මාස සඳහා විකුණුම් ණය ගැතියන් ලැබීම් ලෙස අයවැයෙහි දැක්විය යුතු අගයන් ගණනය කරන්න. අපෙන් ගන්නෙ මැයි සහ ජුනි මාසවලදී. ඒතර මැයි වලට එන්න ඕන මේ ආකාරයෙන් ණය ගැතියන්ගෙන් ලැබීමනේ. මැයි සහ ජුනි විකුණුම් සහ ණය ගැතියන්ගෙන්. ඒතර මැයි වලට එන්න ඕන මෙහෙම. මැයි වල අත්පිට විකුණුම් 570,000 කියද 130 කෝත් ණය ගැතියන්ගෙන් එන්න ඕන මැයි වලට මොන මොන මාසෙන්ද? මාර්තු මාසෙන් සහ අප්‍රේල් වල. මාර්තු වල ණයට විකුණුම් 170යි නේද? දැන් අත්පිට විකුණුම් 130 කියන්නේ 170 ණයට විකුණුන්නේ. ඒතර මාර්තු වලින් 170 ණයට විකුණුම් ඒකෙන් 180ක් එන්න ඕන මැයි වලට. අප්‍රේල් වලින් 106න් 170ක් කියන ණයට විකුණුම් ඒකෙන් 120ක් එන්න ඕන මැයි වලට. ඒ විදිහට අපිට ජුනි වලටත් ගණනය කරගන්න පුළුවන්. රයිට්. තොර ජුනිියෝල්ට එන්න ඕන මොන මොන මාසලින්ද? ජුනිියෝල්ට එන්න ඕන මොන මොන මාසලින්ද? අප්‍රේල් සහ මැයි. අප්‍රේල් සහ මැයි. තොර දැන් ඔබ මෙතෙන්ට ගන්නකොට ජුනිියෝල්ට ගන්නකොට මෙතෙන්ට ගන්න ඕන අප්‍රේල්. මේ ඇවිල්ලා තියෙන අප්‍රේල් වලින් 170ක් බලලා ඒකෙන් 180ක්. මේ තියෙන්නේ මැයි වලින් 170ක් බලලා ඒකෙන් 120. පැහැදිලිද? ඒ විතර අගයන් ගන්න පුළුවන්. කියවන මේ ප්‍රශ්නේ. අපිට කියනවා මේ සමාගමේ අයවැයගත නිෂ්පාදනය සහ විකුණුම් x නිෂ්පාදන 10,000ක් විය තන නිෂ්පාදනයක් නිෂ්පාදනය කරන අතර ආන්තික ප්‍රමිත පිරිවැය කරන. ඒතර හයිලයිට් කරගන්න ආන්තික පිරිවැය කරන්නේ තමයි භාවිතා කරන්නේ. පෙබරවාරි සඳහා ප්‍රමිත පිරිවැය සහ සත්‍ය තොරතුරු දීලා තියෙනවා. ඒ අනුව ප්‍රමිත පිරිවැය සහ සත්‍ය තොරතුරු ද්‍රව්‍ය ශ්‍රමය විචල්‍ය පොදුකාරය අපිට දීලා තියෙනවා. x නිෂ්පාදිතයෙන් නිෂ්පාදනය කර විකුණු සත්‍ය විකුණු ප්‍රමාණය 12,000යි. එක් පිරිවැය මූලිකාංගය සඳහා සත්‍ය පිරිවැය සහ නම්ය අයවැය සහ විචලතා පෙන්නුම් කරමින් අයවැය පාලනයක් ප්‍රකාශයක් පෙළ කරන්නලු. එතකොට අපි මේ පෙබරවාරි මාසය සඳහා
මේ අයවැය හදලා තියෙන්නේ 10000ක් පදනම් කරගෙනනේ. ඒක 10000ට යා යුතු පිරිවැය තමයි මේ තියෙන්නේ. නමුත් සත්‍ය නිෂ්පාදනය කියද 12000යිනේ. එහෙනම් මේ සත්‍ය අගයත් එක්ක අපි කම්පයා කරන්න ඕන 12000කට යා යුතු පිරිවැය. පැහැදිලිද? එහෙනම් මේ 700යි 936යි සංසන්දනය කරන්න බෑ. 700 කියන්නේ 10000කට. එහෙනම් 12000කට යන ප්‍රමාණය කොහොමද අපි වන්නේ? 700 10000ෙන් බෙදලා කීයෙන් ගුණ කරනවද? 12000ෙන් වැඩි කළා. අන්න ඒ දෙක අතර අපිට ගන්න පුළුවන් මොකද්ද? වෙනස විචලනය. මේ ආකාරය. නම් මෙයවැය ඒ කියන්නේ මෙතන 12000 පදනම් කරගෙන මේ තියෙන සත්‍යගය ඒ දෙක අතර වෙනස විචලනය. රයිට්? ගෙදරදී ප්‍රැක්ටිස් කරා. කියවන්න මේක. පිරිවැය මධ්‍යස්ථානායකට අදාළ තොරතුරට පමණක් ප්‍රවේශ වීමට ඇති ගිණුම් විධායක නිලධාරියෙකු විසින් පහත් තොරතුරු යාට පිරිවැය මධ්‍යස්ථානයට විතරයි යාගේ වැඩ කරන්න පුළුවන්. පහත සඳහන් කාර්යයන් සිදු කරන ඇතැයි අපේක්ෂා කරේ. ඒතර කාර්යයන් හතරක් දීලා ඉහත ඒවා ඇතුළේ සත්‍ය ප්‍රකාශය වෙන්නේ කුමක්ද කියලා අහනවා. එතකොට මේවයින් ගත්තොත් එක තියෙන දෙහෙට විතරයි තුන තියෙන පිළිතුරු තුනකම එහෙනම් ඔබ ඉස්සෙල්ලම විභාගෙදි කියවන්න ඕන වැඩිම පිළිතුරු සංඛ්‍යාවක සඳහන් වෙලා තියෙන්නේ මොකද්ද? 2යි 3යි. එහෙනම් ඔබ 2යි 3යි කියවන්න ඕන. 2 කියෙව්වොත් පිරිවැය සහ ආදායම සැසඳීම. පිරිවැය මධ්‍යස්ථානයට අදාළ තොරතුරු පමණක් ප්‍රවේශය ඇති ගිණුම් නිලධාරියෙකුට. එයාට පිරිවැය මධ්‍යස්ථානයේ විතරයි එයාගේ රෙකෝඩ්ස් ගන්න පුළුවන්. එහෙනම් එයාට පුළුවන් ද ආදායම සැසඳන්න? බෑ. එයාට පිරිවැය පුළුවන්. අයවැයගත පිරිවැය සත්‍ය පිරිවැයත් එක්ක, අයවැයගත පිරිවැය ප්‍රමිත පිරිවැයත් එක්ක එහෙම පුළුවන්. හැබැයි ආදායම එක්ක සැසඳන්න බෑ. එහෙනම් 2 වැරදි. 2 වැරදි. 2 වැරදි කිව්ව ගමන් පිළිතුර වෙන්නේ කවුද? එකෙක් තියනවා 2. ආපහු 2 තියනවා කොහෙද? D වල. ඒතර අපි කපා ගන්නෝ කවුද? 1යි A සහ D. A සහ D කපා ගන්නෝ. දැන් පිළිතුර වෙන කුලුවන් කවුද? B හෝ අනේ නේ පිළිතුර කොට උනා නේද? පිළිතුර කොට උනා. ACD ගේ දෙකේම තියෙනනේ 2. එහෙනම් පිළිතුර වෙන්නේ කවුද? B. බලන්න මම 1යි කියුවේ. මේ කලාව ප්‍රගුණ කරන්න. කර බී. වාල්ති විභාගයට ප්‍රැක්ටිස් මේ අවබෝධය සඳහා මේ ඔක්කොම කියවන්න ගෙදරදී. ඒක වෙනම වැඩක්. විභාගෙදී අර කියන උපාය පාවිච්චි කරන්න. 1 නේද? කිසිඳු මනේද මට ලොකු දැනුමකින් නැතුව මං පිළිතුර හෙව්වා. කියවන මේක. පහත ඒවා අතුරෙන් සත්‍ය වන්නේ කවරේද කියලා අහනවා. 1 4 2 3 4 2 3 3 4. වැඩිම පිළිතුරු සංඛ්‍යාවක තියෙන්නේ කවුද? 3 4. 3 4 නේද? එහෙනම් මම විභාගයේ ඉස්සෙල්ලම කියවන්න ඕන කවුද? 3 4. 3 4 කියවන්න ඕන. 3
කාණ්ඩයක නිමවුම් ඒකකයක පිරිවැය යනු කාණ්ඩයක ගැන බැච් කොස්ටිං ඇප්ලයි කරනම් කාණ්ඩයක නිමවුම් ඒක පිරියනු කාණ්ඩයේ මුළු පිරිවැය කාණ්ඩයේ නිමවුම් ඒක ගානෙන් බෙද ලැබෙන අගය. ඒක හරිනේ. බැච් කොස්ටිං වලදී ඒකකයේ පිරිවැය ගන්න මුළු බැච් එකේම කොස්ට් එක බෙදනවා බැච් එකේ ඒක ගානෙන් 3 හරි. 4 ඉතල 3 නැති පිළිතුරු ඔක්කොම කපා ගන්නවා. 3 නැත්තේ කවුද? එකනේ ඒනේ ඒ කැපුවා. ඒ කපපු ගමන් ඔබ රෝමන් අංක එක කියවන්න යන්න එපා. මං කියන කතාව තේරුණාද? ඇයි ඉතුරු පිළිතුරු වල එක නැහැනේ? හතරක් කියවමු. පිළිතුරු කොට කර ගන්න පුළුවන්ද කියලා බලන්න. කාණ්ඩයක ඇති නිමුම් ඒකකයක සමජාතිය වන නමුත් කාර්යයන් වල එසේ නොවේ. ඒක හරිනේ. කාණ්ඩයක් ගත්තාම කාණ්ඩ පිරිවැය කරනේදී බැච් එකේ හැම අයිටමයක්ම එක හා සමානයි. නමුත් ජොබ් කොස්ටින් ගත්තාම ජොබ් එකෙන් ජොබ් එකට මොකක් වෙන්න පුළුවන්ද? නිමෝ වෙනස් වෙනවා. එහෙනම් 4ත් හරි. එතකොට 3යි 4යි දෙකම හරිනම් C කැපුවා. right? දැන් යනවා රෝමන් අංක කීයද? දෙක කියවන්න. මොකද අපි දැන් මේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරා ගැනීම තමයි. දැන් අඩුම ගාන විභාගයේ පිළිතුරු නියදීීමේ සම්භාවිතාව 50%කට ඇවිල්ලා. මේ දැස් දෙක පියාගෙන හිට අක්ටුප් ටික් කරි ගන්න පුළුවන් දැන්. right? එතකොට රෝමන් අංක දෙක කාර්ය පිරිවැය කරන යනු කාර්යයන් සඳහා ආරෝපණය කළ හැකි මුළු පිරිවැයන් සමග එම කාර්ය සඳහා අන්තර්ගත කාර්යයක පිරිවැය යනු කාර්ය සඳහා ආරෝපණය කළ හැකි මුළු පිරිවැය සමග එම කාර්ය සඳහා අන්තර්ගහණය කළ පොදු කාර්යයන්. ඒතොර ඒක පිළිගන්න පුළුවන් අපිට. කාර්ය සඳහා යන මුළු පිරිවැය. right. මිලතුරු පිළිතුර B දෙක හරි. කියවන මේක. ඒ ප්‍රසරියේ ආරම්භක තොගයන් නොතිබුණි. කාලච්ඡේදයේ ආරම්භයේදී නිමවුම එක 10000ක් සහ ආරම්භයේ තිබුණ නිමවුම එක 10000ක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඒකකයක් රුපියල් 400 බැගින් ඒ පෙරසරියට හඳුන්වල් දුන් අතර එතකොට අපේ යෙදවුම වෙන්නේ 10000 ගුණ කිරීම 400 රුපියල් ලක්ෂ 5ක අතිරේක අමුද්‍රව්‍ය යොදා ගන්නලා ලදී. අවසන් කළ නිමුම් ඒකකයක් පරිවර්තනය කිරීමේ පිරිවැය රුපියල් 50 බැගින් වූ අතර අඩක් නිමුම් කළ ඒකකයක් පරිවර්තනය කිරීමේ පිරිවැය රුපියල් 25 බැගින් විය. නිම කළ භාණ්ඩ ලෙස නිමුම් ඒක 900ක් මාරු කරන ලදී. අපෙන් අහන්නේ ඒ පෙර සැරියේ අවසාන තොගේ වටිනාකම කීයද කියලා අහනවා. අවසන් නොනිමි වැඩ තොගේ වටිනාකම. ඒතර දැන් අපි දැන් මේකේ ප්‍රධාන පිරිවැය වර්ග දෙකයි. මූලික අමුද්‍රව්‍ය පිරිවැය ධන, අතිරේක අමුද්‍රව්‍ය පිරිවැය ධන, පරිවර්තන පිරිවැය. එතකොට ප්‍රධාන අමුද්‍රව්‍ය ලක්ෂ 4යි 10000 ගුණ කිරීම 400. අමතර අමුද්‍රව්‍ය ලක්ෂ 5යි. දැන් මුළු අමුද්‍රව්‍ය පිරිවැය කීයද? 450000යි. එතකොට ඒකකයක මේ 450000 නිමියොලක් තියෙනවා කාගේද? නොනිමියොලක් තියෙනවා. එතකොට ඒකකයක අමුද්‍රව්‍ය පිරිවැය ගන්න පුළුවන්. ඒ 450000 බෙදන්න ඕන. අපි යොදවලා තියෙන්නේ 10000. 10000න් බෙදුවාම ඒකකයක අමුද්‍රව්‍ය පිරිවැය එනවා 450. නොනිමි ඒකකයක මේ දැන් මේ අමුද්‍රව්‍ය පිරිවැයට පරිවර්තන පිරිවැය එක්කව කරන්න එපා. නොනිමි ඒකකයක පරිවර්තන පිරිවැය කීයද? 25යි. එහෙනම් 450ට කීයද? 25ක් එක්කව කරොත් අන්න නොනිමි ඒකකයක පිරිවැය එනවා කීයද? 475ක්. ඒතර අපි 10000ක් දාලා නිමි වශයෙන් 9000 මාරු කරා නම් නොනිමි ඒකක තියෙනවා කීයද? 1000යි. 1000 ගුණ කරමු 475යි. right? එවිට 475000 පිළිතුරු අංක D. ඉතින් මෙහෙම ටට්ටා ගා. දැන් සමහර ළමයි මොකද කරන්නේ? මෙහෙම ගානක් අවම පෙර සැරි ගිරුම ගහනවා, ඒකට දක්ත දානවා. විනාඩි දෙකෙන් කරගන්න බෑ. ඒ ශිල්ප ක්‍රමේ හරියන්නේ නැහැ. පෙර සැරි ගිනවම අවබෝධය සඳහා ඒක හොඳයි. එහෙනම් විභාගයට යන ඔබ අවබෝධයෙන් නෙවෙයි අත්‍තරම යන්න ඕන එක්ස්පර්ට් වෙලා.
ඒ විෂය සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් මට්ටම දක්වා එන්න ඕන. ප්‍රවීණයෙක් කියන්නේ ටක් ගාලා නේද සම්මස්තය පිළිබඳව එයාට අවබෝධයක් තියෙනවා. එයා කෙටි ක්‍රම වලට යනවා. රයිට්. කියවග හනිහතේවායෙන් වැරදි ප්‍රකාශය කවරෙද කියලා. එතකොට වැරදි අපේ කලාව ගියොත් පිළිතුරු තුනකම තියෙනවා. එක ඊට අමතරව පිළිතුරු තුනකම තියෙනවා තුන. එතකොට අපි ඉස්සනම් ඉස්සෙලම කියවන්න ඕන මොකද්ද? මෙවයිද 1යි 3යි 1යි 3යි. අපි හරිනේ වැරදිනේ. එකිනෙක සමාන පිළිගැවුම් කාලයක් යුතු ව්‍යාපෘති දෙකක ශුද්ධ වර්තමානාගයේද සමාන වේ. පිළ සමාන පිළිගැවුම් කාලයයි නේද? පිළිගැවුම් කාලය NPV අතර සම්බන්ධයක් නැහැ. එක වැරදි. නේද? තොර එක අඩංගු නැති පිළිතුරක් තමයි මොකද? B. Bව කපා ගත්තා. Bව කැපුවා. ඊළඟ තුන. ARR සහ පිළිගැවුම් කාලය යන දෙකම මුදල් ප්‍රවාහය මත පදනම් වෙයි නෑ. ARR ගන්න ක්‍රීම් විදිහ උදාගන්නේ මොකද? ලාභය. නමුත් පිළිගැවුම් කාලය සඳහා උදාගන්නේ මුදල් ප්‍රවාහය. තුනත් වැරදි. තොර එක තුන වැරදි. එතකොට ඒකෙන් අපිට පොයින්ට් එකක් ආවේ නැහැ. ඒකෙන් අපි මොකද කරේ? පිළිතුරු B කපා ගත්තා. එතකොට අපිට ආයෙත් දැන් පිළිතුරු A කපන්න පුළුවන්. A වල තුන නැහැනේ. අපි අහන්නේ වැරදි ප්‍රකාශනේ. එතකොට A කැපුවා. දැන් අපිට තියෙන්නේ C හා D. C හා D අතර වෙනස තමයි D වල රෝමන් අංක දෙක තියෙනවා. C වල රෝමන් අංක දෙක නැහැ. එහෙනම් අපි දැන් කියවන්න ඕන මොකද්ද? නේද? දැන් අපිට 2යි 4යි නේ කියවන්න තියෙන්නේ. ඒකේ කවුරුත් දැන් කියවන්න ඕන? 2 විතරයි. ඒකේ මට උත්තරේ කොටු කරගන්න පුළුවා. 4 කියවන්න ඕනේ නැහැ. ඇයි? 2ේම මොකද්ද? 4 තියෙනෝනේ. දැන් එහෙනම් ෂුවර් එකට දාන්න ඕන 4ත් වැරදි කියලා. එහෙනම් 2 ව්‍යාපෘතියක අභ්‍යන්තර පළදා අනුපාතිකය, ඒ කියන්නේ IRR වට්ටම් අනුපාතිකය, ඒ කියන්නේ අපේ ඩිස්කවුන්ට් ඉෆෙක්ට් එකට වඩා වැඩි නම් ශුද්ධ වර්තමානාගය ධනවේ. හරිනේ? ඩිස්කා අපි දම 100ට 12 යටතේ අපි දම IRR 100ට 15. ඒ කියන්නේ 100ට 15 තමයි NPV බිඳුවක් වෙන්නේ. අපේ වට්ටම් අනුපාතයේ 112 නම් අනිවාර්යෙන් NPV ධන වෙනවා. එතකොට 2 හරි කියන්නේ නේද? පිළිතුරු අංක D කපන්න වෙනවා. ඒක නිවැරදි ප්‍රකාශයක් දෙක කියන්නේ. එහෙනම් වැරදි එක තියෙන්නේ ඔක්කොම පිළිතුරු කොටු වුණා C. ඒ කියන්නේ මම 4 විභාගෙදි කියවන්න ඕනේ නෑ. ඔන්න ඔය ටෙක්නික් එක නිතරම ප්‍රගුණ කරන විභාගෙදි. තව එකක් බලමු. කියව ගන්න. ප්‍රමත ආන්තික පරිවැයකරණයේ පද්ධතියක් ක්‍රියාත්මක කරනු ලබන ආයතනයක් සත්‍ය ලාභය හා අව්‍යාගත ලාභය සැලසීම සඳහා ප්‍රහත ප්‍රකාශන පිළිය කරන ලදී. එතකොට අපිට දීලා තියෙනවා අව්‍යාගත ලාභය 8000යි, මුළු ද්‍රව්‍ය පරිවැය විචලනයේ 0යි. මුළු ද්‍රව්‍ය පරිවැය විචලනයේ 0යි කියන්නේ පුතා බොහෝ විට ද්‍රව්‍ය මිල විචලනයේට ද්‍රව්‍ය භාවිත විචලනයේ මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. රයිට්. එහෙම නැත්නම් ද්‍රව්‍ය මිල විචලනයත් බිඳුවයි, ද්‍රව්‍ය භාවිත විචලනයත් බිඳුව වෙන්න ඕන. ওই දෙකෙන් එකක් වෙන්න ඕන. රයිට්. ඒ කියන්නේ ද්‍රව්‍ය මිල විචලනයට භාවිත විචලනය සමානයි කියන්නේ එකක ඇඩ්වර්ස් ඇවිල්ලා අනිත් එකේ මොකද? ෆේවරබල් වෙන්න ඕන. රයිට්.
ශ්‍රම පිරිවැය විචලතාවය ශුන්‍යයි, ස්ථාර පොදුකාරී වියදම් විචලනය ශුන්‍යයි, විකුණුම් ආන්තික විචලතාවය 1000ක් අවාසි යනෝ සත්‍යලාභය 7000යි. පහස් සඳහන් ඒවා අතුරින් ඉහත සඳහන් ප්‍රකාශයේ ඇතුළත් තොරතුරු පිළිබඳව නිවැරදි අත්දැකීම් දෙනු ලබන්නේ කවරෙක්ද අහනෝ. ද්‍රව්‍ය මිල සහ භාවිත විචලනයේ සමාන වේ. මිල සහ භාවිත විචලනයේ සමාන වේ කියලා අපිට හරියටම කියන්න බෑ. සමාන වේ කියොත් එහෙනම් දෙකම පේවරබල් ආවොත් ශුන්‍ය වෙන්න බෑනේ. එකක් ඇඩ්වර්ස් වෙලා අනිත් එක පේවරබල් වුණොත් අන්න මුළු ද්‍රව්‍ය පිරිවැය විචලනයම මොකක් වෙනවද? ශුන්‍ය වෙනවා. හැබැයි එක අවස්ථාවක් තියෙනවා. ද්‍රව්‍ය මිල විචලනයත් බිඳුව වෙලා ද්‍රව්‍ය භාවිත විචලනයත් බිඳුව වුණොත් මුළු විචලනයේ බිඳුව වෙනවා. ඉතින් අපිට 100%ම කියන්න බෑනේ ඒක සමාන වෙනවයි කියලා. එකක් පේවරබල් එක අනිත් එක ඇඩ්වර්ස් නැයි කිව්වොත් ඒ දෙක සමාන වෙයි මොකද? අසමානයි. හැබැයි මුළු ද්‍රව්‍ය පිරිවැය විචලනය එතකොට බිඳුවයි. ඉතින් ද්‍රව්‍ය මිල විචලනයේ 1000ක් පේවරබල්, භාවිත විචලනයේ 1000ක් ඇඩ්වර්ස්. එතකොට මුළු විචලනයේ බිඳුවයි. එතකොට පේවරබල් සහ ඇඩ්වර්ස් කියන්නේ අගයන් දෙකක් 1000 වුණාට. පැහැදිලිද? එහෙනම් ඒ වෙන්න බෑ. ඒකකයක් සඳහා පරිභෝජනය කළ සත්‍ය ශ්‍රම කාලය ඒකකයක ප්‍රමිත කාලයට සමාන වේ. එතකොට මොකද වෙන්නේ? කාර්යක්ෂමතා විචලනය බිඳුවක් වෙනවා. හැබැයි අපිට බිඳුව වෙයි කියලා දීලා තියෙන්නේ කාර්යක්ෂමතා විචලන නෙමෙයි මුළු ශ්‍රම පිරිවැය විචලනය. මුළු ශ්‍රම පිරිවැය විචලනයේ බිඳුවක් උණු පබලින් කාර්යක්ෂමතා විචලනයේ බිඳුවක් වෙන්න කියලා අපිට කියන්න බෑ. B අසත්‍යයි. C අයවැයගත පොදුකාර්ය සත්‍ය පොදුකාර්ය පිරිවැයට සමාන වේ. ඒතර උඩින් මෙන්න මෙතන කියනවා ආන්තික පිරිවැය ක්‍රමය භාවිතා කරනවලු. ආන්තික පිරිවැය ක්‍රමය භාවිතා කරනවා ඔබට මතක ඇති පොදුකාර්ය සම්බන්ධයෙන් අපි ගන්න කරන්නේ මොන විචලනයේ විතරද? වියදම් විචලනයේ විතරයි. පොදුකාර්ය සම්බන්ධයෙන් වියදම් විචලනයේ විතරයි. වියදම් විචලනයේ කොහොමද අපි ගන්න කරන්නේ? අයවැයගත පොදුකාර්යයි සත්‍ය පොදුකාර්යයි අතර වෙනස. එහෙනම් වියදම් විචලනය ශුන්‍යයි කියලා ආවනම් අනිවාර්යෙන් අයවැයගත හා සත්‍ය පොදුකාර්ය පිරිවැය එකිනෙකට මොකක් වෙනවද? සමාන වෙන්න ඕන නම් පිළිතුර C. right? දැන් පුතා මං මෙහෙම කරන්නම්, අපිට කාලය ඉතා සීමිත නිසා මම අප්ලෝඩ් කරනකොට මේ වගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඔයාලගේ විභාගයට හරියන විදිහේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඔයාලගේ LMS එකට දානවා. ඔයාලට එයි කියලා ඔයාලගේ විභාගයට එන්න පුළුවන් ෂේප් එකේ ප්‍රශ්න තෝරලා ඒවැ පිළිතුරුත් එක්ක විවිධ විභාගවලින් right? ඇතැම් විට සමහර ප්‍රශ්න මට මේ සිංහල ට්‍රාන්ස්ලේට් කරගන්න බැරි වුණා, මම ඉංග්‍රීසි මීඩියම් එකෙන් දාන්නම්. එහෙම වුණොත් ඒක පොඩ්ඩක් ට්‍රාන්ස්ලේට් කරගන්න විශාල ප්‍රමාණයක්, ප්‍රශ්න 100කට එහා ප්‍රමාණයක්, 100ත් 150ක් විතර දාන්න. දැන් ඔබ මේ වීඩියෝ සීරීස් එක බලලා ඉවර නම් නැවත වතාවක් මේ අපි මේක දැන් අප්ලෝඩ් කරනවා, ඔබ යන්න CA ශ්‍රී ලංකා LMS එකට, ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට නෙවෙයි LMS කියන පෝර්ටල් එකට ගිහිල්ලා බිස්නස් ලෙවල් 2 යටතේ රිවිෂන් යටතේ මේ කියන දේවල් අප්ලෝඩ් කරලා ඇති. මම මේ MCQ එකත් මේ අපි මෙතන තාම ඉතා කුඩා ප්‍රශ්න ප්‍රමාණයක් තමයි සාකච්ඡා කරේ. දැන් ඔබට තේරෙනවා විභාගයේදී අහන ශෛලිය. මම ප්‍රශ්න 150ක් විතර එන්න විශාල ක්‍රිෂන් බැංක් එකක් සහ ආන්සර් බැංක් එකක් ඔයාලට දාන්නම්. ඔයාලා ඒව ප්‍රැක්ටිස් කරන්න මං කියපු විදියට. රයිට්? එතකොට විශේෂයෙන් විභාගයට දවස් කිහිපයක් තියලා මේ ප්‍රශ්න ප්‍රැක්ටිස් කිරීම විතරක් කරන්න. ආපහු තියරි බල බල ඉන්න වෙලාවක් නැහැ. හැබැයි ඒකට දැම්ම ඉඳලා මේ වීඩියෝ අඩුම ගානේ මේ වීඩියෝ සීරිස් එක 3 වතාවක්වත් අඩුම ගානේ 3 වතාවක්වත් ඔයා බලලා අවබෝධය ගන්න. හැබැයි වීඩියෝ සීරිස් එක රිපර් කරනකොට අපි ඔබ තේරුම් ගත යුතුයි සාමාන්‍යයෙන් පැය 20ක විතර ඉගැන්වීම් පරාසයක් අපි පැය 2 හමාරකට 3කට ලඝු කරනවා. ඒ නිසා ඔබ ඉගෙන ගන්නකොට අනිත් දේවල් පොත්පත් එක්ක අධ්‍යයනය කරන්න ඕන. කිසියම් කාරණයක් මං කියනෝ සංකීර්ණ වෙයි නම් අවබෝධය වෙන්න බැයි නම් ඔබ ඒ ඔස්සේ තියෙන ස්ටඩි පැක් එකේ තියෙන සරල උදාහරණ අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කළා ආපහු මගේ වීඩියෝ එක බලන්න. ඊට අවබෝධ වෙන්න ගනි. රයිට්? එතකොට ඔබට කිසියම් ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් ඔබට පුළුවන් මාව කන්ටැක්ට් කරගන්න. මෙන්න මේ විදියට
ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්නය මේල් එකක් දාන්න CWKKRachi@gmail.com කියන මේල් එකට මේල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට මාව සම්බන්ධ කරන්න පුළුවන් මේ නම්බර එකෙන් 0718.02.7458 0710119188. හැබැයි රාත්‍රී 8:09 අතර හොඳේ ඒ කාලේ විතරක් ගන්න ඔෆිස් ටයිම් එකේදී එපා කෝල් කරන්න. රයිට්. ඔබට තියෙන ප්‍රශ්න වලට මම පිළිතුරු සපයන්නම්. රයිට්. එහෙනම් ඔබට ජයෙන් ජය මේ සැරේ හැමෝම පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රයිට්. ඒ වගේම අපි ලොකු වෙහෙසක් ගත්තා මේ වෙබිනා සීරීස් එක තුලින් විශේෂයෙන් දුර පළාත්වල එහෙම නැත්නම් සමහරලාට මේ පන්ති යන්න මූල්‍ය දුෂ්කරතා තියෙන ළමයින්ට සහනයක් කරන්න මම හිතන්නේ වරලක් ගණකාධිකාරී ආයතනයේ යටින් පහුගිය වර්ෂ කිහිපය පුරාවටම ලොකු සේවාවක් කරා. ඒතොර අපි ඉල්ලා සිටින්නේ මේ ඔබට දීලා තියෙන මේ පහසුකමින් උපරිම ප්‍රයෝජන ගන්න. රයිට්. ඒකෙන් ප්‍රයෝජනය ගැනීම ඔබගේ වගකීමක්. රයිට්. එතකොට ඔබට පුළුවන් මේ සියලුම වීඩියෝ සීරීස් එක අපේ පල්ලෙහා කම්පියුටර් එකෙන් ලබා ගන්න. විශේෂයෙන් ඔයාලගේ යාළුවෝ දුර පළාත් තුල ඉන්නවනම් ඒ අයටත් අඩුම ගානේ තැපැල් එයාලට එන්න බැයි නම් තැපැල් මාර්ගය හරි CD එකක් යවන්න. ඒ වීඩියෝ සීස් එක මොකද ඔයාලට එහෙම වුණොත් ගොඩක් පිනක් වෙයි. ඒ මොකද සමහර දුෂ්කර පළාත්වල ළමයි ඉන්න පුළුවන් මේ කිසිවක් නැති. රයිට්. එහෙනම් අපි අවසාන වශයෙන් ඔබේ විභාගයට ජය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.